මේවෙද්දී හොඳ ඔබබෝධයක් ලබාගෙන තියෙන්නේ අප පැරන්නන්ගේ ජලතාක්ෂණය පිළිබඳව. ජලතාක්ෂණය ගැන කතාකරද අපි බොහෝ දේවල් මේ වෙද්දී සාකච්ෂා කරලා අවසන් විශේෂයේම අප මතාක්කරගත්තොත් බැව් පිළිබඳව ඒවගේම මේ අමුණු ඇලවේලි පිළිබඳව. එවිතරක් නෙමෙයි අපි පොකුණු පිළිබඳව ඒවගේ මමි ජල උද්‍යාන පිළිබඳව ො ොහොදින් උදාහරණත් එක්ක ලංකාවෙ අපිට දැකගන්න පුළුවන් ඒ සාක්ෂසාධකත් එක්ක සාකච්ෂා කල්ල තියෙන්නේ. දැන් අපි කතා කරන්න දුුවපුතේ තවත් මේ පැරණන්ගේ තාක්ෂණය ඉස්මතු කරන බොහොම වැදගත් ශේත්‍රයක් පිළිබඳව. දුල්පොතාල අහලා තියෙනවා, ැි පිළිබඳව නද ලංකාවේ නේද අපිට ගන්න පුළුවන් බොහොම වැතගත් බොහොම විශිෂ්ට නිර්මාණ කීපයක්ම බිහිවලා තියෙනවා මේ මැටි උපයෝගී කරගෙන අන්න එහ නංදුවේ පුතේ මෙන්න මේ කියන්න වූ මැටිතාක්ෂණය පිළිබඳව සාකච්ෂා කරන්න අප සූදන්නම් වෙන්නේ. මැටිතාක්ෂණය ගැන කතා කරද්දී දල පුතාලට ගොඩක්තේවල් මතක් වෙන නේද අපිට නිවසේදී අප එදිනදා භාවිතා කරන නද මේ මැටි බඳුන් තියෙනවා? ඉතින් ඒගේ අපි දකිනෝ විවිධ නිර්මාණ නති විශේෂයෙන් අපි යෙදින්දර් ජීවිතයේදී ග්‍රෘහාශ්‍රිත අපි භාවිතා කරන බොහෝ මේ නිමැවුම් මැටි යොදාගෙන තමයි කරලතිය. ඉති මේ මැටි කියල කියන්නේ අදයියේ පාවිච්චි කරන්න ගත්ත දෙයක් නෙමෙයි ඇත් අතීතේ ඉදලම මේ භාවිතා කරන්න ගත්ත බොහොම වටිනා ද්‍රපයක් ඇ අපි බලමු මැටි යෝදාගෙන මෙතාක්ෂණයක්තින් කොහොම අපේ පැරන්නෝ ඉදිරියට ගිය කියලා. හොඳ එහැ මුලින්ම බලමු පැරණි ශිෂ්ඨාචාරවල මිනිස් අවශ්‍යතා සඳහා විවිධ හැඩයේ සහ ප්‍රමාණී මැටි භාජන නිපදවාති භූභාව හමුුවී ඇති මැටිබඳුන්වලින් පැහැදිලි වේ.න්න මුලින්ම කින්වදුවේපුතේ අපි ගත්තාට පස්සේ පැහැදලිවම පැරණි ශිෂ්ටච ශිෂ්ටාචාර බොහොමයක් පසුකරගෙන තමයි අපි මේ ගමන ඉදිරියට ඇවිල්ල තියෙන්නේ අන්න එහෙනං පැරණි ශිෂ්ඨාචාරවල මිනිසුන්ගේ විධාකාරමී අවශ්‍යත අයිටු කර ගැනීම සඳහාදුවයපුතේ මේ මැටි යොදාගෙන තියෙනවා. එතකොට විශේෂයෙන්ව මේ සඳහා විවිධ හැඩයේ විවිධ ප්‍රමාණයේ නේද මේ කියන්න වූ මැටි ා විශේෂයම අන්න එක බොහොම වැතගත් මැටි ා මැටිගත්තර පස්සෙ එවැයි නිපදන් ලද මේ මැටි භාජන යොදාගෙන තියෙනවා. හොඳයි. එතකොට අපිට මේ දක්නට ලැබෙන විධ මැටි බඳුන්වලින්දුවේපුතේ අපිට කියන්න පුළුවන් න්නේ දෙකේක යුගයන්වලමී කියන්න වූ මැටිතාක්ෂණය කොයි ආකාරයෙන්ද පැවතුනේ කියලා. දැ අපි යනකොට අපි මාන ශිෂ්ඨාචාර්ය අධ්‍යනය කරන්නකොට නද අපිට හමුවනෝ විධස්ථානවලින් අපි කෙලතිනා විධ පුරාවිද්‍යාත්මක සාධක අන්න එතකොට අපිට හම්බවෙලාති නො මේ කියන්නවාව විධාකාරයේ මැටි ාජනෙම ැදවවිපතේ මේ මැටිබඳුන්ගත්තට පස්සෙත් විදාාකාරයේ මැටිබඳන් තියෙනවානේ නැ බලමු මේ තියන්නේ හැලිවලන් තියෙනවා. පිගන්තියනවා. මැටිකෝප්ප තියෙනවා, ජලේ රැස්කර තබා ගැනීම සඳහා භාජන තියෙනවා. එවගේම මල් බඳුන් තියනවා. දැ මේ හැම්මැ දෙයක්ම එදින දර් ජීවිතයේදී නද භාවිතා කරන වස්තුූන් වවා. එතකොට මේවා මේ අද ඒ පාවිචි කර පුදේවල්ලිතරක් නෙමෙයි. අපේ පැරන්න්නොත් තමන්ගේ නෙද ගෘහාශිතවති එන්නාව අවශ්‍යතායිටු කර ගැනින්බ සඳහා මේ මැටිවලින් නිපදවන ලද භාජන යොදාගෙන තියෙනම්. එතු දුව පුතුතිමි මැටික කියල කියන්න ඇතරම හොයාගන්නට පහසුදේ උත්නෙම විශේෂම ලංකාවගේ ට කනේද අපි මිනිස්සුන්. අපි පැරැන්නන් අපි කියවා සවභාවධර්මයක්ත් එක්ක තමයි ඉදිරියටගේ. සොභාවධර්මත් එක්ක තමයි ජීවත් වනේ. එහෙනම් මේ විදිේයට මේ ස්වභාවික දේවල් එක් ජීවත් වෙද්දී මේ මැටික කියන්න වූ අමුද්‍රවය යොදාගත්තා මෙන්න මේ කියන්නව විවිධාකාරේ භාජන යවගින් විවිධාකාරි නිර්මාණ සඳහා. හෙ ොඩක්දේව ොදැන් ොලොතාල හලතන බොම සු්‍රණ වෙන්න පුළුවන් මේ මැටි පිළිඳවන ද තාක්ෂණයක් මෙන් කොහොමද මෙම ඉදිරිට ආවේ කියලත් දොළපොතාලට හිතනට පුළුවන් ඉතින් මේ ප්‍රශ්නොක්කොටම මේ පාඩම අපිසාකච්ඡා කිරීම තුලින් හොඳ වබෝධයක් දොළපොතාලට ලැබෙනවා. හොඳ අප අමු ඉදිරියට මැටි භාජන තැනීමේ තාක්ෂණය දෙවුණවීමත් සමඟ භාජනවර්ණ ගැන්වීම. පින්තාාරු කිරීම භාජන මත මෝස්තර රටා ඇඳීම ආදිය මගින් ඒවා අලංකාර කිරීමටද මිනිස්සුන් කටයුතු කල්ලා තියන. තැක අපි කිව් අන විධ හැඩඒ මැටි ා්න තිබ්බා විධ ප්‍රමාණයයේ මැටි භාජන තිබ් හයාවශ්‍යතාවය අනුව තමයි වි හැඩ විධ ප්‍රමාණ ඒව සඳහායෝොදාගෙන ඒවා නිර්මාණයකරේ. එතකොට ඒ වගේ මබ පහැදිලිව සාකච්ඡාකර උදාහරණ කීපෙකුත් මොන මොන වගේ මැටි භාජනද එ අපකවා මැටිකින්ගන් මේ මැටිකෝප් ද කල මේ විවිධාකාරය දේවල් යොදාගත්තා කියලා. එතකොට දැන්කේ නොදුව පොතේ මේ මැට්ට නිර්මාණය කන ලද දේවල් හැඩය සාහප්‍රමාණය විතරක් නෙමයි මෙහිදී වර්ණගැන්වීම කෙරෙහිත් විශේෂ අවධානයක් අපේ පැරැන්න යොබ කල්ලා තියෙන. එතකොට මෙතැන දි කියන්නේ එකයි පැහැදිලිවම මැටිභාජන තැනීමේ තාක්ෂණය දියුණුුවීමත් සමඟ භාජනවර්ණ ගැන්වීම භාජන වර්ණ ගැන්වීම එවගේම පින්තාරු කිරීම භාජන මත මෝස්තර රටා ඇඳීම මෙන්න මේ කියන්න අවුදේවලුත් ආරම්භ වෙලා තිනමොනාද ඇදලිවම භාජන වර්ණ ගැන්වීම නෙද බොහම මේ වර්ණ ගත්තත් දුවේ පුතේ පැහදිලි අපි කියනවා. බොහොම ස්වර්භාවික වර්ණ තමයි මේ අය භාවිතා කරන්නි වේ සඳහා. එනම් මේ බාජන ර්න්න ගැන් ොකදකට හතුවකුත්තේ ොද පුතු දැමව ද දා ජවිතේ මේ ආහාරපාන නේදමේදේවල් බාලීම සඳහා ඒවැනි ගෘහාෂිතකඩ සහන් භාවිතා කරන්න එනිසා තමයි ගොඩක් වලාවට මේ වන්න ගැන්වීමේ දේවත් මේ සඳහස්වභාවික වර්ණමවූන් යොදා ගන්නේ ඉතින් හනක් වර්ණ ගැන්වීම පින්තාරු කිරීම ඒගේම බහොම දක්ෂ ලෙස මවුන් මෝස්තර් රටාත් මේ භාන ඒවගේ මේ කියන්නාව අනෙකුත් මැටි වලින් කන ලද නිර්මාණවලට යොදාගෙන තියෙනවා. තැහිතන්න කොනේද මැට්ට වගේ දෙයක් මුලින්ම අරගෙන මේ වගේ නිර්මාණ කල ඒවට මෝස්තර යදීම නේද කියල කියන්නේ අපි ගත්තර පසන්න තාක්ෂණය යම්කිසි අංග තමයි මේ ටිකින්ටික වර්ධනය වෙලා මේ විදිහට ඉදිරියට ඇවෙල්ල තියෙන්නේ නඇත ොලින්ම හිතන්නේ ඔවුන් මේක නිර්මාණය කර ගැනිවාන් ට පස්සේ කතාව වැඩිදියුණු කරන්නවා මේ දිට මෝස්ත්‍රරධානවා වර්ණ එකතු කරන්නවා අන්න නැන් ටිකටික මෙ මැටි තාක්ෂණය කෙනෙක මේ විදිහට ඉදිරියට එනවා. හෙනම් මේ විදිරට තමයි අප මිනිස්සුන් අප පැරැන්නෝවි මැටිබාජන අලංකාර කර ගැනීමට කටයුතු කරන්න හෙද අලංකාර දෙයක් දැක්කම අපිටුනත් පාවිච්ි කරන් නාසිතනවා ෙද සහ අනිගුත්තාඇත්තාත් ඒේ නෙ දේවගේ දෙවල් නිර්මාණය කරගන්නට අආවශතාවය ඇති වෙනවා අන්න මේ විදිහට තමයි ශිෂ්ඨාචාරයකින් හිිෂ්ටාචාරයකත්ම මිදිරයට යනකොට මේ ගොඩනැගීම් ඇති වෙලා තියෙ. න දැදොලපුපතාට පේනෝො චායරෝපයක් මෙතැනද දැඟ අදවලපුතා ඇත්තම දැක්කල් අතියෙනවා. බොහෝ අවස්ථාවල මේ වගේ දේ වල්න්නේද මටක් නිර්ණයකන්දේවල් අපි නිතර නිතරම බොහෝ විට දුවලපුතාල විධ අධ්‍යනයන් සිදු කරනකොට නේද රූපවාහිනය මාර්ගෙෙන් වෙන්න පුළුවන්. මේ ආකාරෙෙන් මෙන්න මේවිවිීඩියෝ පට මාර්ගෙෙන්ක් වෙන්න පුළුවන්. නේද මේ ආකාරෙෙන් මැටි යොෝදාගෙන කරන්නාව විධ නිර්මාණ. ි කියෙනවා සකපෝරෝ භාවිතයෙන් විශේෂයම මේ මැටි නිර්මාණ නද මැටි යොදාගෙන මේ විධ නිර්මාණ සිද්ධ කරනවා කියලා. අන්නහෙන ඒ වගේ හර අවස්ථාවක්තමට පේන චායරූපය තුළි ඇති මේක කරන්න හැමෝටම හැකියාවක් නෑහැ මේකරත් විශේෂ ඒ කුසලතාවන් තියෙන පෙරිස් සින්නෝ. යෙදම මේ මැටි තාක්ෂණය අදටත් ලංකා වගේ රටවල් තුළ. ඉදිරියට ගෙනයෑම සඳහා කුසලතාවය ප්‍රගුණ කරපු මිනිසුන් නින්නවා. විරක් නම අපි ක්ුණ ආශාව ගත්තර පසදුව පපුතේ විධ රටවල් තියෙනවා විශේෂයෙන් මේ වගේ අනි අපි ලංකාවිතරක් නෙමේ තවත් රටවල්තියෙනවා මේ වගේ මේ නිර්මාණ ඉදිරියට ගෙන යන විශෂයෙන් මේ වගේ කලාාත්මක නිර්මාණ දැන්නේ මැති වලින් කරන්නාව මේ සෙලු නිර්මාණ බොම කලාත්මකයි මේ වගේ දේවල් ඉදිරියට ගෙන යන තවත් රටවලුත් අපිට දක්නට ලැබෙන හොඳයි අපි අමු ඉදිරියට ඒතින තවච්චායා රූප කහිපයක් තුවලපොතාලාට නේද. තැ බොහොම අවස්ථාවලදි නාගරිකව ජීවත්වනකොට අපිට මේ වගේ දේවල් දක්නට ලැබ නෙනැහැ. නගරවල නේ ද අපිට විශාල වශයෙන් මේ මැටිකකාර්මාාන්තය කියන දේ ස්ථාපනය වෙලා නැහැ. නමුත් අතීතයේදී මේ අපිට ලංකාපුරා දක්නට ලැබන දැන් අද වර්තමානයේදීත් තවමත් මැටිතාක්ෂණය. පවතිනවා එතකොට මේක ගොඩක් ග්‍රාමියය මට්ටමයි තමයි දුවේපුතේ අපිට දක්නට ලැබෙන් ඉති මේ විදිහට මේ නිර්මාණයන් කරන්නට තවමත් හොඳින් අත හුරුණු පුද්ගලයන් ඉන්නවා ඉතිගන්නේ ඒයි විසින් තමයි මේ කියන්නව කර්මාන්තය නේද හැඩියයන්නට නොදී මේක ඉදිරියට පවත්වාගෙන යන් ඉති මේ විදිහට තමයි මැට්ට යොදාගෙන දුවපුතේ පහසුවෙන් මේ භාජන සහ මේ අනෙකුත් නිර්මාණයන් අපේ ැරි මේ කලාකරුවන් ඒ වගේ අප පැරැන්නු නිර්මාණ මේ බිහිකරේනය ද මෙ ඉදිරියට ගෙනාවේ. හොඳයි.මිනිසා ගින්දර සොයාගෙන කලක්ගත වන විට ආහාර පිසීම සඳහා ප්‍රාථමික මට්ට මේ මැටිවලං තැනීම ආරම්භ කළ බවට සාධක තියනවා. ඔන්න පැහැදිලිව කියනවා ඉතිහාසය අධ්‍යනය කරනකොට මිනිස්සු ගිින්දර හොයාගෙන නෑ අපි සාකච්ඡා කන්නවා ගොඩා පන්තිවල දළම නේද මිනිස්සු කාලයක්ක් ස්්‍රහට යනකොට ගැන් ආහාර මුල්කාලීනව අමුවෙන් ගන්නට මිනිස්ස පුරුදුනාා නේද මස්මාන්ස බව අමුවෙන් ගන්නට පුරුදුනා මිනිස්සු නමුත් ගින්දරස්වා ගැනීමන් සමගන්න පිලිස්සීම තුළින් මේ ආහාර ගැනීමම් සිද්ධ කළ. ඉතින් මේ සන්හා විතරක්න මේ පැදිලිවම ආහාර පිසීම කියනද ආරම්භවීමත් එක්ක. ගින්දර ස්වා ගැනීමත් එක්ක ආහාර පිසීම කියන දෙ ආරම්භවීමත් එක් මොකොද වෙන්නේ. අන්න මැටිවලං කැනීමත් තවදුලටත් ආරම්භ වනනා එතකොට මොකද මැට්ටේ නිර්මාණය කන දෙයක් නේද. එවිදිර නිකන්ම භාවිතයට ගන්න බැහැ අන්න එක ගින්දර භාවිතා කල්ල අවසා නිර්මාණය දකින්න පුලුස්ස ගැනීම සිද්කන අන්න එහෙනං දුවේ පුතේ මෙඳ මේ කියන්නාව විදිහට ආහාර පිසීම ආරම්භවීමත් සමග තමයි මෙද මේ කියන්නව ආහාර පිසිීම සඳහා මැටි යොදාගන්න කනලද භාජන නිර්මාණයවීම ආරම්භ වනේ. ඉළඟට කියනවා? මෙතනදී අපියක වැදගත් කරුණක් විදිහට සලකමු මොකද මේ දේවල් ආරම්භය අපි දැනගැනීම වැදගත්න්නේ ද මේ හැමදේකටම ඉතිහාසයක් පේරම හැමදේකටම මූ ආරම්භයක් තිේ නතිඒ අපි දැනගණ්ඩෝනේ ඕම හොඳින් එහෙන මෙතැනද අපි කියනෝ මේ ගිින්දර ස්වාගෙන කාලයක් ගත වෙනකොට තමයි ගිින්දර ස්වාගෙන කාලයක් ගත වෙනකොට තමයි පැදිලිවම? ආහාර පිසීම සඳහා මේ කියන්න ව මැට්ටිවලන් තැනීම ආරම්භ වෙන්නේ. හොඳයි. මිනිස් ප්‍රජාව වර්තමානය දක්වා පැමිණි දුරගමනේදී මුලින්ම තැනෝ භාජන රූප මෘර්තිහා කලාත්මක දැ මැටීන් කළ බවට ද සැකයක් නැත අන්න දෙැක අපිට හම්බ වඋනානෙ නේද මේ ිෂ්ාරය දගේ ඉදිරියට එනකට අපිට හබවෙනෝ මේ කියන්නු නදම මැටි කියන විශේෂ සවභාවිකවල අබා ගන්නාව මෙදරවිි මේතුළින් ඔන්න බිහිවෙනවා භාජන එවගේ රූප එවිතරක් නෙවෙයි මර්තිහා කලාත්මක දේවලුත් නිර්මාණය කරන්න පටන්ගන්නවා.න්න ඒක අන දුවේපුතේ ගෘහාශිව එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කන දවල්වලට අමතරව. ද අන්න දෑස් පිනවන්න නේද මේ ලස්සනට අපිට නිවසේ තබාගන්න ඒද නතං එදිනෙ දා ජීවිතයේ දී අපිට මේ ලස්සනට පේනට තියන්න මේ දේවල් වට පිටාව තුළ අන්න එහෙම හැම දෙයක්ම මෘර්ති කලාාත්මක දේවල් කියලා කියඇද්දි අපිට එක පේන සෞන්දාාර්ාත්මක ේවල් අන්න හෙනං පැහැදිලිව මේ සඳහත් මැටි භාවිතා කලා කියලා පිට පැහැදිලිවම කියන්න පුළුව මොකද අමුතු වියදක් මේකට කරන්නවශන හැසස්ව භාවිකව මටි ලබාගන්නඩ පුළුවල්ලංකාව තුලි අන්න හෙනම් මේ නිර්මාණ ුණේවෙද මේ විදිහට. මැටි බාජන තැනීම මුලින් ආරම්භ කළ බානවයින් අතින් තැනු භාජන අවේ වියලා ශක්තිමත් කරගත් බවට සැකයක් නැත අන්න කියනවා දැන් අපි දන්න මේ මැට්ටේ නිර්මාණය කරට පස්ස නේද පැදිලිව මමික යම්කිසි ආකාරයකින් හොඳින් වියලා ගන්නට අවශ්‍යයි නතට ගින්දර මුලින්ම අපට දක්නට ලැබුන් ඇතිකාලයක් තුළදී අපි කියන පුළුවන්ගේ මැටි භාජන මේ අහ නිර්මාණය කල්ල එක අවේ දමා වියලා මුලින් ශක්තිමත් කර ගත්ත කියලා නද ඇතම මේ එක ස්වභාවික අපිට දක්නට ලැබෙන් එතකොට බොහොම හැත ගත්තියක්ක්තිය හෙද මට්ටක් දෙයක් නිර්මාණය කරට පස්ස අන්න ම් අවේ ල ගත්තට පස්සේ අන්න එක හොඳින් වියලී ශක්තිමත් භාවට පත්වන ඇතකොට තමයි අපිට මේක අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන්න පුළුවන් වෙන්න. එන පැහැදිලිවම කියනවා මෙතැනදී ිතවදුට පහැදිලි කරගන්න පුළුවන් ඇතනදී අතින් තැනූ බාජන අව්ේ වියලා ශක්තිමත් කර ගැනීම තමයි මුල්කාලීනව අපේ මානවයන් කරගත්තේ නද මොකද කිය න්නන්නේ හතින් තැනු බාජන අවවේ වියලා ශක්තිමත් කර ගැනීම තමයි මුල්කාලීනව සිෙද්ද කරේ හොඳ. එ මුලින්ම අපරි දක්ට ලැබුණු මෙන්න මේ එකකන බාජන රූප ඒවගේම මූර්ති හා කලාත්මක දෑ මේ හැම දෙයක්ම කරේ මැට්ි උපයෝගී කරගෙන හොඳයි අපි ඉදිරියට යමු. කාලයක් ගත වනවිට මැටි බාජන ගින්නෙන් වියලා සවිමත් කර ගැනීමේ තාක්ෂණය ගෙනගන්නට ඇත. අන්න ඊට පස්සේ තම දැ මුල් කාලිනවා අපිකිවූ අවේදාල තමයි වියල මේ ශක්තිමත්භාවය මේට ඇති කරලා දුන්න ඉඩ පස කාලයක් යනකො මොකද වෙනදුව එපුතේ අන්න දැක් ගින්දර ස්වා ගැනීමත් එක්ක අන්න ගින්නේ වියලා සවිමත් කර ගැනීමේ තාක්ෂණය ඉදිරියටනවා නීට පස්සේ. මැටි භාවිතා කල්ලා කරන මේ සේලු බාධන මේ ද්‍ර්්‍ය මොකද කරන්නේ ගින්නෙන් වියලා සවිමත් කරගන්නවා මිනිසා නිවාස තනා ශිෂ්ඨ චරගොඩ් නැගවෙන් පසුව මැටි බාධන තැනීමේ කලාව ශෂී ග්‍රේන්් දියුණ වෙන ැෙමෙන් කෙමින් ඉදිරියට යනකට මිනිස්සු නිවාස හදාගන්න අනේද මුල්කාලනව බොහොම එලි මහනේවාසය කරේ අපේ මේ මානවයිට පස්ස ටිින්ටික දැන් නිවාස හදාගෙන මේ ස්තීර පාදිංචියට එනකොට මොකද වෙන්නේ අන්න දැන් එතකොට මේ මැටිබාධන භාවිතා කිරීම එ දාාරම්භ වෙන මොක දැන් ගෘහාශ්‍රිත කටයුතුතියෙන ගෘහයක් තුළ ආහාරපාන පිසින්න අනෙකුත් එදිනනි දවශතාවන් මේදවල් ඉටු කරගන්නට අවශ්ටයි අන්න ඒ වෙලාවට මොකද කරන්නදවපුත. දැක් මැටි ාන දාගන්නවා එඇදිනදා ජීවිත වැඩකටයුතු සඳහා. එන අර මුල් කාලීන අපිට දක්නට නො ලැබුණු කාලයක්ත් එක්කිඉදිරියට යනකොට මිනිසාර ස්තිිර වාසිීතාව න පට දැනට ලැබෙන කාලයක් තුළ ස්තරවාසිතාවය කැලකැනඒ තැනකට මිනිසු පදිංචි වෙන නේ ද අපි ෙනොයි අතේ මිනිස්ු මොලින් සංචරක ජීවිත තමයි ගත කළේ ඇවිදිමින් තමයි කාලය ගතකරේ ද ඩයම් කරන්ඩ නේද මේ කෑම ස්ොයාගන්න ඇවිමින් තැනින් තැනට ගිය ැයි අරදිහට එක තැකට ඇවිල්ල මේ නිවා සහදාගෙන අපේ මිනිසු ජීවත් එෙන්න්න පටන් ගත්තට පස තමයි මේ කියන්නව මැටිබාජය තවතුරට නිපදවීම කියන දෙය දියුණු වෙන්නට පටන් ගත්තේ හොඳ දැන් අපට පේනවන්න ආරම්භ්‍යපි කතා කලා මැටිබාජන මේක නිර්මාණය කිරීම් පිළිබඳව දැන් කෙමින් කෙමෙන් හෙනම් ඉදිරියට එනවා ශීග්‍රධියුණුව අපට දක්නර් ලැබෙනවා මේ කාලය වෙනකොට මේ මැටි භාජන නිදම තාක්ෂණය අපේ පැරණි මිනිසා යෝදා ගැනීම් පිළිබඳව හොඳයි දැන් අපි කතා කරවා බොහොම වැදගත් දෙයක් මේ මැටී තාක්ෂණය පිළිබඳව කතා කරද්දි අපිට අමතක කරන්නම බැරි දෙයක් පිළිබඳවතම අප මේ කතා කරයි ලපතාාල දැන්හ දැක්කම පින්තුර මරූපරාම කිහිපයක්ම පෙන් අද්දිී නේද දැන් මේ කියන්න වූ මැටි භාසල් නිර්මාණය කරගැනීම නෙද අතින් අත දෑත යොදාගෙන කරගන්නවා තමයි නමුත්? විශේෂ උපකරණයක් තියන මේ කියන්නවූ හැඩයට මේ කියන්නවු මේ විවිධ ආකාරය ප්‍රමාණයයන්ට නිර්මාණය කර ගන්නකුට බොම පහසුේ මේ උපකරණය භාවිතා කරමින් මේ විවිධ භාජන මේ කියන්නව මැටි යෝදාගෙන කරන නිර්මාණ කරන්න. මොකදද මේ. අපි හල තියෙනවා එ තමයි සක පූරුව කියලා කියන්. සකපූරු ගැනසාකච්ඡා කරදදිික නොද ෙපුු දේ සකපූරු ස්යාගැනීමත් සමඟ මැටි බදුන් දැනීමේ කලාවේ පුළුල් පරිවර්තනයක් ඇතිවිය. මුල්කාලීනව ධෑතේ බලය යොදාගැන සාමානෙන් ඔට හැකියාව තිබ පරි තමයි මේ භාජන නිර්මාණය කරේ. හැබැයි සකපූරුව ස්වාගනීමත් එක මොකද වෙන්නේ අන්න මැටි බාජ නිර්මාණය කිරීම බොහොම ක්‍රමවත්වෙනවා. ැ පහසුවෙන් එවගේම ොම පිළිවලට ලස්සන භාජන නිපදවා ගැනීමට හැකියාව නැබෙනවා. සකපෝරෝ කල කැනෙමොකක්ද දැන් අපි මේකතා කරනව සකපෝරෝපි ැකලතින එක කොහොමද අපි විස්තර කරන මොකද සකපෝරෝ හෙළකයන් සකපෝරුව කෙල කියන්නේ පොළ වීහෝ කිසිය මාකෘතියක් මත පහසුවෙන් කරහැවීමට හැකිලෙස තැනු ගඩතාකාර නෑල්ලක්. දපතේ පහැදිලිවම අපිට නෙදර් මේ කියනාව සඟපෝරුව භාවිතා කරන පුළන් පොළොවේ නැතන් යම්කිසි ආකෘතියක් භාවිතා කළ මතතියල මේ සකපෝර. ඊට පස්සේ පහසුවෙන් කරකවන්න පුුවන් අ එක කැරකවනකොට තමයි දලපුතාල දැකනැති මේ කියන්නාව සිදුවීම මේ සකපෝරුව භාවිතා කිරීම විශේෂයෙන්ම නද එතකොට මේක පැහැදිලිවම කරකවනකොට තමයි. මෙයා කාරිින් මැි ාජනය අපට නිපදවාගන්න පුළුවන් වෙන්න තමන් මේක දැකල ඇත්තං අපි දෑසි දැකලන් ඇත්තං මේ ප්‍රයෝගිකව බලද්දි දුවලපු අලට පුළුවන් ඕන තරන් මේ සකපෝරුව අපිට දැකගන්නට හැකියාව ලැබෙනවා විධාකාරයනේද මේ පිළිබඳව තියෙන විවිධාකාරයේ වීඩියෝ තියෙනවති මේආකාරෙන් මෙදව දැක ගන්න පුළුවන් එතකට අර ප්‍රයෝගික අපට අදැකීම ලැබෙන ඕනේද අපිදැන්ක් මේක විස්තර කරට දොලපුතල කලින් දැකල් නැති දෙයක්නම් මේදය මේආකාරෙන් විස්තර කරද්දි මේක බල තියනවාන් දුවලපපුතා නැතැම විතර කිරීමින් පස දුවලපුතාල මේ ආකාරෙන් වීඩියෝවක් වගේයක් බල්වන අන්ඩ ප්‍රායෝගික දුවලපුතාලට ඒ බලපුදය පාඩම සන්ඳහා උපයෝගි කරගන්න පුළුව. ඉතින් එනිසා දුවලපපුතතාල බොහොම දෙනා දැක්කල ඇති මේ වෙද්දෙත් නේද විධාකාරයේ අපිට දක්නට ලබෙන අතීත මේ කියන්නාව කතාන්දරයන් නරඹනකොට මේ දේවල්වල පෙන්නෙනවස් මේ සකපෝරුව. ඉතිං මේ සකපෝරුව කියල කියන්න එෙන. හැදිලිවම අපි මේක නම් කරන්න පුළුවන් කොලවේ හෝ කිසිය මාකෘතියක් මත පහසුවෙන් කරකෙවීමට හැකිලෙස තැන වූ බෘතාකාර ලෑල්ලක් මේ යට හඳුන්වන්නට පුළුවන් මේ ෘර්තාකාර ලෑලිපුුවරුව මත මැටිගුලිය තබා එකේ පුවරුව කරකැවීමෙන් කැරකෙනවේගය හා අතින් යොදන හැඩයේස්වරූපය අනුව වඩාත් හොඳ නිමාවකින් යුතු මැටිභාජනයක් කනාගැනීමට හැකියාව ලැබෙන. අ මෙහෙම තමයි අවසාන නිර්මාණය එළියට එන්නේ කොහොමද දැන් අපි මේ කියන්නාව් පුෘර්තාකාර ලෑලිපුරුව මතට දානාදුවපුතේ ැ ස්වභාවික වපි ලබා ගන්නා මේ මැටිගුලියා මේ ැටි ගුලිය දැන් මටස්සෙ අත යොදාගෙන බොහොම ලස්සන්ට මේ හැඩේ ගන්න පුළුව අන්න එකයි මංකිව්ේ නදමකඩත් යම්කිසි ආකාරය අර කාලයක් එෙස්සේ මේ කියන්නව නිර්මාණකරන් හුරුවච්ච මිනිසුන්ට බොහොම ලස්සන විදිහට මේ මැටි නිර්මාණමී මැට්ටෙන් මේ විධ භාර්ජන විවිධ හැඩවලට නිර්මාණය කරගන්නට හැකියාව තියරයිතකොට මැටි ගුලිය පුවරුව මතදාලක් මේක කරකවන ගමන් අතින් ලස්සට මේ හැඩය ගන්න පුළුවන්.තකොටේ අතින් ගන්නා හැඩේ අනුව තමයි දෙක හිතලම්ම ඒ කියන්න අව්‍ය ප්‍රමාණයට අ්‍ය හැඩේට මේක නිර්මාණය කරගන්න පුළුවන් අන්නෙහහි නම් ඒ ගන්න හැඩ අනුවන දෙක තීරණය වෙන්නේ නිර්මාණකරවාතය තමයික තියෙන්නේ ඒ ගන්න ඒදියට ලස්සන නිර්මාණ මේක කරකවන ගමන් මේ විදිහර ලස්සන්ට අතින් හැඩේ ලබාගෙන භාජන අවසාන ප්‍රතිඵලයේ විදිහට ලබා දෙන්නට පුළවා. එන ගොන්න ඕක තමයි මේ කියන්නව සකපෝරුව මගින් සිද්ධ වෙන්නේ ඉතින්දුවලපුොතාලට හොන්ඳ අවබෝධයක් ලැබෙන ඇතකොට මේ මැටි නිර්මාණ ඇත්තම් මේ මැටි කර්මාන්තයේ මේ තාක්ෂණ ඉදිරරයන්නට මේ සකපෝරුව කියන මේ විශේෂ උපකාරණය බොහෝසයි අවශ්‍ය වෙන වැදගත් වෙනවා. නේද. මේක ආවට පස්සෙ තමයි තවට එකක් මැටි තාක්ෂණය දියුණු වෙලා මේ මැටිකාර්මාන්තය ඉදිරිගයට යන් අන්න බාදන නිපදවීම තවතුරටත් වැඩි වෙනවා නේ දන්න එනි සයි වගේම විධ ප්‍රමාණයෙන් විධ හැඩෙක් දේවල් නිපදවාගන්නට හැකියාව ලැබෙනවා අන්න එම් අපට පේනවම ැටි තාක්ෂණය දියුණු සහා විශේෂයෙන්ම මෙ සකපෝරෝ කෙන උපකරන ගොඩක් හේතුසාධක වෙනවා කියලා. හැදැන්දුවල පොතාට අබෝධයක් තිනො මොකද සකපොරෝ කියන්නේ පැහැදිලිව කිව්වා පොළවේ හෝ කිසියම් ආකෘතියක් මත පහසුවෙන් අරකවීමට හැකිලෙස තැනු ෘත්තාකාර ලැල්ලක් කියලා එවගේ අපි කිව්ව මේක තුළින් පැදිලිව මේ මැටි භාජ නිර්මාණය කර අදදිමකාක්ද කරන්නේ. අර ගෘර්තාකාර ලෑලිපපුරුව මත මැටිගුලිය තියලා ඊට පස්සෙ පහැදිලිම අපිගනපුරුව කැර කෙනකොට ඒ කැරකෙන වේගය අනුව නද අති මේක හැඩගන්වනවා අන්න එතගොට තමයි අවසාන මැටි භාජනයක් අපිට බලැබෙන්නේ. එම් දැන් අවබෝධයක්ති නො මේ පිළිබඳ තිමේ අවබෝධි වැදගත් මේ මටි තාක්ෂණය ඉදිරිටයීමට මේක හේතුසාදක වන නිසා. හොඳයි. ඔන්න දැන් අපිට පේනවා චායාරෝකය මෙදයෙන්නේ. සකපෝරුව දැක් දොලපුතලට පේනවා මේ අපි කිව්ව වගේ ලෑල්ල දක්නට ලැබෙනව ලෑල්ල උඩට තමයි මේ කියන්නව මැටිගුලි අපි දාන්නේ අන්න ඊට පස්සේ අතින් හැඩගන්වල තමයි මේ කියන්න වූ අවශ්‍ය ප්‍රමාණයට සහාවශ්‍ය හැඩට ඕන විදිහට මේ කියන්න වූ නිර්මාණය ඇතන්ඒ භාජනය මැටිවලින් තනාගන්නේ හොඳයි. ශ්‍රීලංකාවේ මැටි ාජන තැනීමේ ඉතිහාසය. අපි හතා කරන්න ඉදැ ොළපුපතට අවබෝධයක්තියනො ැටි තා ක්ෂණය කොයියා කාරයෙන්ද නද මේයාකාර ලංකාවට ලැබුණේ ඒවගේම ලංකාව මිනිස්සු කොයි විදිහටද දේ තමන්ගේ එදනදාත් ජීවිතයේ වැඩ කටතුු පහසු කරගන්න යොදාගත්ති කලා අවබෝධයක්තියෙන. නමුත් අපි මේක ඉතිහාසයට දිව ගියොත්. මොන වගේ දේවල්ත අපට සාකච්ඡා කරන්න පුළුවන්. මුලින්ම කියනවා ඇතැන් පුරාවිද්‍යා කැනීම්වලින්. ්‍රාගයි දිහාසික යුගයේ, අවසාන අවදියට අයත් මැි භාජන කැබලි සොයාගෙන තියෙන. දපුතේ පැදිලිවම අපි කැනීම් කරදදි දැන් තිහාස ගොඩක් දෙවල් අපි පාගන්න එහම නද විශෂය මේ පුරාවිද්‍යාත්මක සසාධ අපි ොයාගන්නේ කැනීම්කිරීම තුළි අතේමිනිස්සු භාවිිතාකරපු දේවල් අපි හන්බවනෝ මේ කැනීම් කිරීම තුළින් පුරාවිද්‍යක් ඥයන් හොවාගන්න ඉට පස පුාවිද්‍යාඥය එව හයනවා නෙද කුමන කාලේට මේකායි ඇත්ති වෙනවාද ඒවාගේම කොයාකාරදියකම භාවිතා කරලා තියෙන ඒ කාලේ මේේ තාක්ෂණය කොයිමට්ටමේ තිබ්බද මෙ හැමදේම හයාගන්නට ටළුව. ඉති අන්න හෙනම් ඒවිර යාග නකොට තමයි අපිට හම්බවෙන්නේ ප්‍රාග ඉතිහාසික යුගයේ අවසානාවදියට අයිති මැටිකැබලි කිහිපයක්. කාලය වැදගත් අපි කාල නිර්ණය කිරීම හැම තිස්සම දුවකුත ඉතිහාස විශී ගෙනගන්න කොට ද්ධ කන්නනනද මොකද අපි ඉතිහාසය කෙලකිව්ට පස්ස සීමාවක් නෑ නේද අතීතයට දිවයානකොට විධ කාල විවිධ යුගයන්වල විවිධාකාරය මානවයන් ඉන්න යුගයන් අපිට හම්බ වෙන අන්නහෙන මොන කාලෙද මොනමානවයන් ඉන්න කාලෙද නැත මොනයුගයන් තුළද මේ දෙවල් සිද්ධ වනේ කෙනෙ අපි දැනගැනීම වැදගතේ නිසා කාල නිර්ණය කිරීම ත්තං කාලයන්නේදන්නේ නිසල සවබෝධ කරගැනීම වැදගත් ඉති එනිසා තමයි අපිද මෙතන දිත් කියන්නේ ප්‍රාකා ඉතිහාසික යුයේදීහි අවසානවදියට අයිති වෙන මැටිබාජන කැබලි තමයි හොයාගෙන තියෙන්නේ මේ කියන්නාව කැනීම්වලද. ඒේ තුළෙන් අපට අවබෝධ වනිමු කක්ද මැටිබාජන කැබැලි තියවා කියලා කියන්නේ මේ යුගෙට අයිති ඒ කාලය තුළ පැහැදිලිවම ප්‍රාගා තිහාසක යුගයේ තුළ මිනිසා මැටිබාදන තමන්ගේ දිනදා ජවිතය වැඩ කටයුතු සඳහා යොදාගෙන තියෙනවා කියන එක. හොයි. මහින්දා ගමනයක් සමඟ, ඉන්දියාව හා මෙ රට සබඳතා වැඩි දියුණවීම මැටිනිර්මාණ කලාවේ උන්න තියට හේතු වෙන. ඔන්න තවත් ඉතිහාසර දිවයන කොට කියන දෙයක් තමයි මහින්දාගමනේ හෙද අපි දනොම හිදු හාමුදුරෝ වැඩමදීමත් සමඟ ඉන්දියාව සහ අපේ රට අතර තියෙන මේ සබඳතාවේ තවදුරටත් වැැඩිවෙන. ගො අපිට බුදු දහම ලැබීමට ඒවාගේම තවත් බොහෝ දේවල් අපි කියෙනවා කලාශල්ප බොහොමයක් අපිට ලැබුණ මේ මහින්දාගමනයක් සමඟ අන්න එහෙනම් මේ වගේ දෙවලේ වගේම විශෂෙන් ඉන්දියාව කියලා කියන්නේ ශ්‍රී ලංකා වගේ මේ ආසියාතික රටවල් වලින් තියෙන තවත් මේ කලාව සංස්කෘතියතින් බොහොම සාරවත් නේද බොහොම පෝෂණය වෙච්ච රටක්. ලංකාවගේ තමයි විශෂ ඉන්දාව ගොඩක් දේවල් ආකාරය හරාත්මක නිර්මාණ අපිට දක්නට ලැබෙන. ඉතින් දලපුතල දන්න ඉන්දියාව කෙලා කියන් එේ එද ලංකාවට බොහ අසන්නරට ඉති ඒ නිසා මෙයින් මේ එන ආබාසැත් ලංකාවට මේ කාලය තුළදී ලැබෙන. ඇඟටි ෙනවා ශ්‍රීම හා බෝධීමලට වැඩමවීමේදීත් පැමිනිිශල් පී අතර මැටි බාන්ඩ තැනීමට නිපුණත්වයක් දැක්කෝ කුම්බල් කුල අටක් සිටි බව වන්සකතාවල දැක්වෙනවා කියලා. නැනැඳුූපති බොම් පැහැදිලි මෙතනද මහින්දා ගමනයවාගේම තමයි. පැදිලිවම ශ්‍රීීම හා බෝධීමමරට වැඩම වීමේදත් පැමිණි ශෙල්පීෙන් අතර මැටිබාන්්ඩ තැනීමට නිපුනත්වයක් දැක්කූ කුම් බල්කුලා ටක්සිචි බව වංසකතාවල පැහදිලිව දැක්වෙනවා අන්න හෙෙනන්ගේ කියන්නේ මහින්දාගමනය දරක් නෙමෙයි නේද ශ්‍රීම හා බෝධියමරටට වැඩම කරන්න කොටත් අපිට ලැබෙනවත් හවදුරටත් මේ මැටිකර්මාන්තයේ දියුණු වෙන්නට හේතු සාදකය තමයි ඒගත් පැහැදිලිවම දක්වමු ්‍රීීමමහාබෝධිී වැඩමවීමේදේ මොකද එතනදී පැදිලිවම කුම්ඹල්කුල අටක් ඉඳ ලතියනවා මේ ආපු ශිල්පි අපි කියෙනවා පැහැදිලිවම මේ කියයනාව විදිහට ශ්‍රී මහාබෝධි වැඩමවීමේදී සගමීතාතරණයත් සමඟ විවිධාකාරයේ මේ කියන්න ශිල්ප දැක්කවන්න නේද විධාකාරයේ එතන දී අපි කියනවා මේ කියන්නාව විධාකාරයේ අම්බන දේවල් ඒවාගේ අපි කියනවා චිත්‍ර මේ නිර්මාණ නේද මූර්ති කැටයම් මේ හැම කලාවන්ටම අයිති පිරිස පැමිණෙනවා නේදේ දක්ෂ කලාකාරුවන් පැමිණෙනවා අන්නෙහි නං එතන දිවිශේෂෙන්ම මැති බාන්්ඩ තැනීමට නත්යක් දැක්කු කුම්බල්කුලාටක් සිටිය කියලත් අපි පැහැදිලිවම සඳහන්කන් අහෙනන් ඉතිහාසට දිවයන කොට දැන් අපිට බොහොම පැහැදිලි මැටිබාන්්ඩ තැනීම කියන දෙට අපිට කොච්චර ආභාෂයක් මේ වටපිටාව තුළිනුත් ලැබුණද කියලා. එකක් තමයි අපට ප්‍රාගයිතිහාසකයගේ අවසානාවදයේ මැටිභාජන කැබලි හම්බවීම තුළින් අපිට කියන්න පුළුවන් මේ යුගයේ තුළ සිටින ලද මිනිසා. අපේ ආධිමානවයා භාවිතා කලා කියල මේ මැටි තමන්ගේදනද ජීවිතයේදී. එවගේම මහින්දාගමනයත් සමඟ ඉන්දියාව හාපේ රටේ තින සම්බඳතා තදුරත් පැඩිදිියුණු වෙනකොට පැහැදිලිවමන්න මැටි නිර්මාණ කලාවේ උන්නතියට එක හේතු සාද ගුණා කියලා අපට කියන්න පුළවා එවිතරක්න මේ පැහැදිලිවබ මහින්දාගමනයඇත එක්මි කිය අධ්‍යත්ත ශ්‍රී හාබෝධීමමරයටට වැඩම කරන්න කොටත් අන්න එත නදී පැදිලිම දෙයිපදේ කුම්බල් කුලාටක් සිටනවා මේ පැමිණීමේ දී එතකොට ශිල් පීන් විසින් මේ කියන්න වූ තාක්ෂණ මැටි තාක්ෂය තවත් ඉදිරිට ගෙනයාම සඳහා මෙහි වර්ධනය සඳහා බොහෝ දේවල් එකතු කලා කියලා අපිට පැහැදිලිවම කියන්නට පොළවා එනක් දැන් උදාහරණ ගීපයක් තමායි ඇතරම අපි ැලුවේ ලංකාවේ මැටි භාජන තැනීමේ ඉතිහාසය පිළිබඳවසාහකච්වා කරත්ති හොඳයි අප ඉදිරියට යාමු ඔන්නම් පිට කියනවා ්‍රලංකාවේ රාවිද්‍යා කැනීම්වලින් හමුවන ද්‍රව්‍යාතර වැඩි ප්‍රමාණයක් මැටිවලින් කළ නිර්මාණ වෙන. අන්න පුරාවිද්‍යාත්මක කැනීම් ගත් ට පස්සනද මේ හහාරාවඋස් බැලීම් කරන කොට අපේ පුරාවිද්‍යාඥයන්ට හම්බවෙලා තියන මේ ද්‍රව්‍ය විධාර ද්‍රා්‍ය හම්බවෙනවා නේද විධ ලෝහවර්ග පසුකාලනව හම්බවෙනවා තවත් විවිධාකාරයේ දේවල් තුළින් අපිට හම්බ වෙන. ඇතකොට ඒවලින් වැඩි ප්‍රමාණයක් මේ ලංකාවෙන් හම්බ වෙන දේවල් අතර මැටිවලින් කරපු නිර්මාණ තමයි ද පොතය අපට දක්නට ලැබෙන්නේ ඕොනා ඔන්න පැහැදිලිව කියනවා මැටිවලන් කැබලි භාජන කැබලි උලු ගඩොල් හා මැටිරූප මුද්‍රා මෙන්න මේ කියන්න අුදේවල් අපිට මේ කැනි ඉම්වලින් හම්බ වෙන පුරාවිද්‍යාත්මක කැණින්වලින් හම්බ වෙන මැටිවලින් කරන්න නිර්මාණ මොනත් තියෙන්නේ මැටිවලන්ැ භාජන කැබලි උල්ලු ගඩොල් හා මැටිරූප ඒවගේම මුද්‍ර. මෙන්න මේ කියන දේවල් තමයි දුවේ පුතේ එහෙනම් පැහැදිලි අපිට මේ පුරාවිද්‍යාත්මක කැනීම්බලින් වැඩ්ඩි පුරම මැටි භාවිතා කල්ලා කරන ලද දේවල් විදිහට හම් මැටිවලන් කැබලි බාසන කැබලි උල්ලු ගඩොල් හා මැටිරූප ඒවගේම මුද්‍ර. හොඳ අප ඉදිරියට යමු දැම් මේ තියෙනවා. න්න තවත් චායාරූපයක් මෙහි තියෙනවා ලංකාවේ හමුවන අනුරාධ පුරයුගේ මුල් බාගේට අයිති මැට්ටි බඳුනාක් දෙකපුතේ මේ තියෙන්නේ අනුරාධපුර යුගයේ මුල් භාගේට අයිති මැටි බඳුනක් හෙදති අපිට අදටත් දක්නට ලැබෙන ඔන්නව අතමයි සාක්ෂිද මේ සාක්ෂි තුලින් තමයි අපට කියන්න පුළුවන් මෙන්න මේ කියන්නඔව් කාලයන් තුළදී එදාන් අපි කාල් නිර්ණය කල්ලා කියන මේ කාලයන් තුළදී මෙන්න මේ කියන්න ව තාක්ෂණයේදියවුණුවක් තිබ්බ. මැටි වලිින් කනලද නිර්මාණ දක්නට ලැබන මෙන්න මෙ විදිට පැතිලිව පෙන්වා දෙන්නට පුළුව අන්නහෙනම්ේතියන්නේ අනුරාධ පුරුගේ මොල්බාගේට අයිති මැටි බඳුනා රැක්. පොතාටමක් ොහොම පහැලිකව පෙරකොටස් වලදේත් රූපරාම බොහොමයක් අපිට මේ පාඩම තුළදී හම්බ වෙන නද මේ විධ තාක්ෂණක ක්‍රමශිල්පයන් පිළිබඳව කතා කරන්නේ විධ තාක්ෂණක වශයෙන් දියුණු අංග පිළිබඳ අපි අදා කරන්නේ අපේ පැරණන් විසින් භාවිතා කනලාද. ඉතින් අන්නන්නේ ඒනිසායි ඒව සාකච්ඡා කර දිදවේපුතේ. එ මේ කියන්න වූ නිර්මාණ න ද අපට බොහොමයක් දක්න ලැබු. එනිසාද වල පොතාලගේ පෙළ පොතෙත් විශේෂයෙන්ම වෙනමේ කියන්න වූ නිර්මාණවල චායාරප නෙද මෙස්වාගන්න අලද පුරාාවේද්‍යාත්මක කැනීම්වලින් සස්වාගන්නනල දේවල්වල චායාරූප දක්න ලැබැති ඒ හොඳදගේ අවබෝධ කරගන්න ඒවා දැකල ඇසට කුරු කරගන්න එතකොට හරිලේසි ප්‍රශ්න පත්තරේදි මේ වගේ චායාරෝපයක් කාවත් අපිට හඳුනාගන්නට නේද ඒආශ්‍රයෙන්ය අම්ගකිසියකට පිළිතුරුලියන්න ඒකට හැකියාව ලැබෙනවා. එහනන්දේපුදේ මෙම මේ චායරූප දැක් හම දොල පුතට හැලි බඳුනා ගන්න පුුව තියෙන්නේ ලංකාවෙන් හමුවන අන්ුරාධපුරයුගේ මුල්භාගයට අයිති මැටිබඳුනක ඡායාරූපය යක්ති අපිට පේනවා නේද මේ හැඩයන් ගැනීමටඒවගේම මේ කියන්නව ප්‍රමාණයන් ගැනීමට ඔවුන්ට යක්කිසි හැකියාවක් තිබිල තියෙනක් කියලා මේ ශායරූපය අධ්‍යනය කිරීම තුළි හොඳයි අප ඉදිරියට යමු මැටි බාජන තැනීම ඇි කතාකරාන්න බොහෝ දවල් මැටි පිළිබඳව කොහොමද පි මේක ලැබෙන්නේ ස්වභවික ලැබෙනවා අයි වගේ මේවාපිට ඉතිහාසේ මැටිබාන හැනීමේ ඉතිහාස කොයි ආකාරෙන්ද පැවතුනේ ඒ වගේ ඉතිහාසය තුළදී අපිට කොයිකොයි ස්ථානවලින්ද මෙන්න මේ දේවල් අපිට අහම්බවෙලා යන්නේ ඉතිහාහසේ පපු්‍රවිද්‍යත්මක කැනීමම් තුලින් අපි කොයිකොයි ස්ථානාවලද මේ හම්බවෙලාති මේ හැමදයක් පිළි බල්ව අපි සාකච්ඡා කලා. එට දැන් අපි බලමු මැටි භාජන තැනීම දැන් අපි ඒවගේ විශෂයෙන් කිව සකපෝරූ භාවිතා කල්ලා තමයි මේ නිර්මාණයන් ගොඩාක්තේවල් බොහොම ලස්සනට අලංකාරව සිද්ධ කර අප අතාක්ෂණය දියුණුවත් එක්හන්න මේවා වර්ණ ගැන්වීමට මේවාය මෝස්තරැන්දීමට සිතුුවම් කිරීමට කටයුතු කරලා තියෙනවා කියලා. ඉති මේ මැටි බාජන තැනීම කොහොමද නිවැරදිල සිද්ධවෙනි කෙරතමයි අපි දැන් කතා කරන්න. අපි බල මේ කරත් ආවාට ගියට දෙයක් කරන්නට බැහ මේගේ දේවලුනත්දපුතේ බොහොම ක්‍රමාණුකූලම ක්‍රමවත් විදිහයට තමයි නිර්මාණයන් සිද්ධ කරන්නතකොට කියනවා මැතිබාසන තැනීම මූලික පියවර කීපයකින් යුතු ක්‍රියාවලියා අන එකත් යම් කිසියම්බූ ක්‍රියාවලියකට අනුව තමයි පැදිලියවම සිද්ධවෙන්නේ. මුලින්ම සුදුසු මැටිවර්ගේ තෝරාගෙන මැටි පදම් කරගන්නට අවශලයි අන්න ඒද අපික ස්භාවික වලා භාගන්න එතකොට මැටිවර්ගගේ මුලිම තෝරාගෙන ඊට පස්සේ මැටි පදම් කරගන්නද. මටිගත් හමත් දෙපද විධාකාරය තියෙනනේ දෙතකොට මේ වැයි භාජන සකසන්ට පුුවන් ඇතගේ අවශ්‍යාවය අනු සුදුසු මැටි වර්ගේ තෝරගන්නට අවශ්‍යයි නද අන්නෙනම් මුලින්ම මටි වර්ග තෝරගන්න ඕන ඊට පස්සෙේ මැටි පදම් කරගැනීම සිද්ධ කරන්න ඕනේ. ඊලකට මොකක්ද කරන්නේ. පදම් කරගත්ත මැටිවලින් තැනීමට අවශ්‍ය භාජනයේ ප්‍රමාණයට මැටි පිඩබැගින් ගෙන. න්න පැදිලිවිගේෙන පදම් කරගත්ත මැටි අන්නේවෑන් තැනීමට අවශ්‍ය භානය නේද දැන් අප දන්න කොයියාආකාරි භාසිනයක් ද නිර්මාණය කරන්න නිකිල්. අන්නහෙනම් ඒ තැනීමට අ්‍ය භාජනයේ ප්‍රමාණයට මැති පිඩබැගින් ගෙන. එද එක පාර අප පිය අරගෙන සකසන්න හැ පිට බැගින් ගෙනල් තමයි ඉට පස ෙද කොටස බැගි ිගැල්ල සකපරුව මත තබා භාජනය හැඩේ සකස් කර ගන්න. නද භානයට අවශ්‍ය වන ප්‍රමාණයට වඩා මැටිගන්නව අඩු ග ප්‍රමාණයගන්න ඔත්තේ ප්‍රමාණය බුලින් බලයින්න නේ දබිල නැට්ට තෝරා ගන්නවා ඉට පස පදම් කරගන්න අන්න දැන් ප්‍රමාණය හරිට බලලා ඊට පසමකත කරන්නේ මෙ කියන්නේ. අවශ්‍ර භාධනය ප්‍රමාණයට මැටිගෙනල්ලා න්න සකපෝරු මදදේලා ඊට පස්සේ හැඩය සකස්කර ගැනීම ක්‍රමාණුකොලව සිද්ධ කරනවා. අනතුරුව භාජනයේ පතුලාදිය නිමකර කැටයම් හෝ එරි රටායඳ ලංකාර කර වියලුණු භාජන පෝල නුවේ තැන්පත් කරල්ලා පුළුසා ගන්නවා. අන්න ඊට පසුමොකද කරන්දයෙකුට පැදිලිවප කෙනවා භාජනයේ පතුල. ඒත් මුලින් හදාගන්නනේ දම වටේ හැඩේ හදාගත්තවිතරක් නෙම දැන් මේකේ සේරුදේ රඳා පවතින්නේ භාජනය පතුළමත අන්ෙනං හොඳින් භාජනය පතුළත් නිර්මාණය කල්ලා ඉට පස්සේ කැටයම් නැත්තං ඉරි රටා. ඇඳලා අලංකාර කරලා මේ වියලුණු භාජනමු කකොද කරන්නේ පෝරණුවේ තැන්පත් කරන්න. දන්නට පස තමයි පැහදිලියම මේ විදිහයටට පතුලත් නිමකරාට පස්සේ. අවශ්‍ය විදිහට මෝස්තර අධදින වානග හෙම රිරට අඳ නවානග හම න්න දැංගේ දේවල් දාලා. පොම ලසන කරගෙන මෙ බාජජන වෙලුුණට පස්සෙල්, පැහැදිලියුවම පෝරණුවට දාලා අන්න. රත් කරෙන නදම පුලුස්සා ගැනීම සිද්ධ කරනව එතකොට තමමා අපට ශක්තිමත් භාජනය මඩිහට දක්නට ලැබෙන්ති මේක ක්‍රියාවලයක්ක් නේ දර ආවාට ගියට කෙනෙක්ට කරන්නට බැහැ නන්නේ ක අතේ හුල්ුවව තියන්නට ඕන තිඒක තම අපට දක්න ලැබෙන අදත් ග්‍රාමියය වශයෙන් මැටිකර්මාන්තය බොහෝ සේෙන් ක්ට ලැබෙන නිද දැන් ිනිසුන් බොහොම පහසු නිසා ඇලිමීනියෙන් භාජන සහෙනත් ලෝහැන්ගේෙන් නිපදවන ලද මේ භාජන භාවිතා කන්න නමුදද එපුතේ අපි කියනවා හරිනත් මේ ැටි බාජනයක පිස්වාට පස බහොම රසවත් නේද අර බොහොම අපි කෙන ඉළඟට විශේෂයම මේ ආහාර පිසීමටත් ඒ උපයෝගි කර ගණ්ඩ පුළුවන් ඒවාගේම තමයි පැහැදිලිවවා ජලය දැමීමටත් අපි දක් නො මේ මැටිවලින් නිර්මාණයකන් ලද මේ කලයක ජලය දැමට පසේ බොහොම සිල් මේ ජලය හද අපිට අමුදුව මේක ගෘතිීමව මේක සිල් කරන්නට අවශ්‍යන හැ අර මැටිකාලයක දාලා ඒකින් වතර ගන්නකොටි ෙන බොහොම සිල්. ද මේ දේවල් වල අපට තවතුදුටත් පෙනෙන්න්නේමොකක්ද මේ විදිහට මේ මැටි භාජන යොදා ගැනීමට පැරන්නට ඇත්තරම හේදුසාද ගොඩක් තිබිල තියෙනවා නද භාජනයක් තුළ ඒ කියන්නව සිසිලස්සේ උණුසු මේ කරඳවාාපවත්තා ගන්න බොහොමර නැවුන්නේ දාකාරයෙන් මේ ආහාරකිෙසගන්න වගේම ජලයපානය කරන්නටවි මැටි යොදා ගැනීම තුළින් ඇැත මැටි භාජන යොදා ගැනීම තුළින් ඔවුන්ට කලගන්නට පුළුවන් වෙලා තියෙන තින් ඒනිසා ොන්න දවත් කලින් ට පැලුණන මැටිබාදන ැනීම සිද්ධ වෙන්නේ ම ්‍රියාවලයායටට ැිනවතත් බලුවොත් ලිම සුන්ස මටි වර්ගය තෝරාගෙනන එක පදම් කරගන්නවා. ට පසේ පදම් කරගත්ත මැටිවලින් අර අවශ්‍යභාජනය ප්‍රමාණයට මැටිපිඩ බැගින් ගෙනල්ල සකපෝරුව මතතියලා ඊට පස්සේ භාජනය හැඩේන එෙක්ක එක අවශ්‍ය විදිහයට සකස් කරගන්නවා එළඟට බාජනය පතුල හොඳින් නිමා කල්ලා අන්න ඊට පසේ තමයි අරකයන්නව රටා නැත්තන් හැඩ මෝස්තර ේදේවල්දාලා ලස්සන කරගන්නේ බාධනය ඊට පසෙක වියරුණු ට පසේ පැදිලවුම පෝරණු වෙදාලා අවසාන වශයෙන් උළුස්සා ගැනෙනම්. පෝරුණුේදාලා මේක පොලුස්සා ගැෙනවා එනම් පැහැදිලි අපිට ක්‍රියාවලි පිළි බඳව අපි ඉදිරිතේ යමු ඔන්න දැන්තියනොදුවල පුතලට පේනවා මෙ මැටි බාසන නිර්මාණය කිරීම. දෙැ බලන්න නද දෑතේ ශක්තිය යෝදාගෙන තමයි නේ ද දෑතේ මේ නිපද වන දේවල් ඉතින් එතකොට බොහොම ලස්සනට මේ ෑ තියෙන හැඩය මේ අලංකාරය ගන්න ගොඩක් මේ කියන්න වවු නිර්මාණ ශිල්පින් මහන්සි වෙනවා ඇතිමෙදන දී අපිට පේනවා මේ තියෙන්නේ සකපෝර්ුවක් පාවිතා කල්ලේ නිර්මාණය සිෙද්ද කරේීම. ඒ වගේ මේතියෙන්නේ අවසාන වශ්‍යයෙන් නැද මේ මැට. යොදාගෙන කනලද නිර්මාණ විදධ හැඩියයන්ගේෙක්දල පුතාලට පේනවා නිද විධාකාරය බාසන විවිධාකාරය අවශතා ඉටුකර ගැනීමට හැකියාවක් තියෙන විදිහට මේවා නිර්මාණය වෙලා තියෙන මෙතන තියෙන්නේ මූලිකාවදිය මෙතැන මේ අවසාන නිර්මාණය මෙතන අපිට පේනම කද ද පුතමේ පෝරණුවක් අපි කිව්වෙනේද මේක අනිමාරයෙන්ම බහම තැතයි මැටහලා කියයන්න එකට මේක හොඳින්වෙලාගත්තර පස් හොඳින් පුලුස්සන්න ටඕනේ මේක ශක්තිමත් භාවයත අදුරල ක්‍රඳා පවත්වන් අන මෙතන අපිට පේනවායේ සඳහා යොදා ගන්න අලද පෝරනුවක් ඉතින් මේ කියන්නව ක්‍රියාවලිය තුළ මෙහි පැවැත්ම සඳහා මේ සියලු දේවල් වැදගත්වෙන බව පිට එතනින් පේනවා. මේ තියෙන්නෙත් තවත්නේ දර වර්ණගන්වා ඒවා බෝස්තරදාන්නට පෙර අප මැක්ටෙන් කන ලද භාජන කීපයක් අපිට දක්නට ලැබෙන තිේම දැක්කම අපිට පේනවා නේද එදිනදා ජීවිතයේ වැඩ පහසු කරගන්න මේ මැටිවලින් කවැන්නලද මේ කොච්චර නිර්මාණ කරන්න පුළුවන්ද මේ කරන ලද නිර්මාණ කොච්චර හෙන අදීතයේ තිබ්බද අපේ මුතුන් මිත්ත අපේ පැරැනෝොත් කොච්චර මේවා භාවිතා කළද කියලා අපිට පැදිලියව මේතුලින් අවබෝධ වෙනවා. හොඳයි දැන්ම මැටිතාක්ෂණය කතාකිරීමත් එක්කම අපි තවත් අවබෝධ කරගන්න ඕනේ ඇයිවගේ අවධහනි යොමු කරන්ඩ ඕනේ කොටසක් තියෙනවදයබෝතේ මොකක්දේ. දැලබොතාලා තවත් දන්න බොම හොඳින් දන්න දෙයක් තමයියේ ඒ තමයි අපිකින ගඩොල් හා උළු නිෂ්පාදනය. මැටි පිල්බඳව අපි හොඳ අබෝධයක් ලබාගත්තනමි නිර්මාණ විධාකාරය භාජන, පෝච්චි, අපිකිවයි හැඩේවිදිහට ප්‍රමාණයක් වශ්‍යවිදිහට වශතාවයන් අනුව මේසාකපෝරෝභාවිතා කල්ලා. බොමෝදින් කරගන්නවා කියතිින් ඒ එක්කම තවතුදුට තිදිරිඩානකට පිටන දෙයක්ක්මයි මේ කියන්නව ගඩොල් හා උළු නිෂ්පාදනය රූපරාමෝදැක්කම් දොලපොතාලට පේන පැදිලිව මෙතනදිත් නේද ගඩොල් උළු මේ දේවල් අද ගත්තාත් අපට තවමත් නිවසාක් ඉදි කරන්න ඕන මොගන්නැගිල්ලක් ඉදිකරද්දි මේ කියන්නව ගඩොල් උළු මේදේවල් අපි භාවිතා කරන්න යිබයි විශාල ප්‍රයෝජනයක් විශාල දවශ්‍යතාවයක් අපට තියෙන ඇති ඒ නිසා අපි බලමුූ දැන් ඉගෙනගෙන ගඩොල් හාවුලු තාක්ෂණය අතීතයේදී කොහොමදක පැවතියේ අධවිත රක්නෙම අතීත අප පැරන්නොත් මේක භාවිතා කළා ඒයි කොහොමද මේක භාවිතා කළේ මෙගේ ඉතිහාසය කොහොමද නද එවාගේම මේක කොහොමද මේ වගේ එදිනිදා ජීවිතය අවශ්‍යතා සඳහා අපේ පැරැන්නන් යොදාගත්ත කියලා හොඳයි අපිඉදරට යමු මේ පිළිබඳවත් සාකච්ඡා කරන්න බොලින් අපි බලමුූ මේ කියන්න වූ ගඩොල් නිෂ්පාදනයේ ඉතිහාසේ ලංකාව තුළ ගඩොල් නිෂ්පාදනය ඉතිහාසේ කොයි විදිටද සිද්ධ වන්නේ කියලා නේ ද මුලින් අපිට මේ කියන්නව් ගඩොල් කොහොමද ලැබුණ කියලා. ක්‍රිසපූරු තුන්වන සේවසේ පමණ සිට මෙරට ගඩොල් භාවිතා කළ බවට සාක්ෂි ලැබෙනවා. අන්න කොයි කාලි නන්දුවේපු අපිට තියෙන සාක්ෂි අපි රටේ ගඩොල් භාවිතා කලා කියලා, ප්‍රිස්සුපූර්ුව තුන්වන සයවසේ පමණ ඉඳලා. ප්‍රිස්සපූර්ුව, උමනේවසේ පමණ ඉදලා අපි කියන අපේරටේ ගඩල් භාවිතා කල්ල තියෙනවා කියලා. එවගේම අනුරාධපුරයුගයේ ගඩොල් නිපදවීමේ තාක්ෂණය රටපුරාව අත්ව පැවති බව දිවනිනී විවිධ ප්‍රදේශවලින් හමුවන අතීත ගඩල් ස්මාරකවලින් පැහැදිලි වෙනවා. එතකොටත් ඕුම් පැහැදිලි අනුරාධපුරයුගේ ගඩොල් නිපදවීමේ තාක්ෂණය රටකුරා්‍යප්තව පැවැති බව අපිට පේනවා නේද මේ අන්රාධපුරේ තමයි ගොඩක් අපිට දක්නල් ලැබුණ මුල්කාලින මේ කියන්න වූ ගඩොල් නිපදවීමේ තාක්ෂණය අන්ුරාධකට යුගය තුළ අන්හෙනං ඒක රට පුරාම ්‍යප්ත වෙලා තිබ්බකි ලැිට පේනවා විධ ප්‍රදේශවලින් හමුවන මේ අතීත ගඩොල් ස්මාරක. අපට ලංකාහවතුලින් දක්නට ලැබෙන දේ පුතේ ගොල්වලින් හදන්ලද මේ මාරක. අනෙරන් ඒතුළින් පැහැදිලි වෙනවා මේ අනරාධපුරයුගේ තුළ මේ කියන්න වූ ගඩොල් භාවිතාකිරීම බහෝසයෙන් දක්නට ලැබුණ කියලා. එනාබි බලමු වොනවගේ උදාහරණත මේකට තියෙන්න්නේ කියලා. මරින්ම කියනවා අයගි ජේතවානය හපොලොන්නරුවේ දෙමල මහා සෑය වැනිදාගෑප් අන්න පැදිලිව කියනවා?න අද අබයගිරිය ජේතවානය සහ, පොළොන්නරුවේ දෙමල මහා සෑය. මේ වගේදා ගැබ් නේද මෙ මේ වගත්තට පස්සයන්න පැහැදිලිව කියන්න පුළුවන් මෙන්න මේ කියන්න අවිදිහට ගඩල්ස්මාරක අපිට දක්න ලැබෙන නේද අන්න උදාහරණ.ඒවගේ පොළොන්නරුවේ පරාක්‍රම බාහු රජ මාලිගාව. ඔොල් නුවේ පරාක්‍රම බහු රජමාලිගාවක් මේමදක්කට පස්සට පැහැදිලියෝපෙනවා අන්න ගඩොල් භාවිතා කිරීම අප පැරැන්නෝ කොහොමද සිද්ධ කල්ලා තියෙන්නේ කිය එම් පැහැදිලීම මෙතනද ගඩොල් නිෂ්පාදනය ඉදිහාසය ගත්තට පස්සේ ගොඩක් හතීතයට දිවයන්න පුළුවන් මොකද මේක ක්‍රස්තුූරතුන් වනසේ වසේ පමණින්දල තමයි මේ ගඩොල් භාවිතා කිරීම සිද් කල්ලා තියෙන්නේ ඒවගේම අනුරාධපුර යුගයගත්තට පස්සේ ඩල් නිපදබීම තාක්ෂනය තවදරල පැඩිියවනුවෙන යුග මේ ගේතු ලට දක්න ලබන ොහෝ නිර්මාණනයේ ද ගඩනැගලේ. එතකොට දිවයිනේ අදටක් විද ප්‍රදේශවලින් අපිට හම්බෙනවාම යුගෙට අයිතිුණු නිර්මාණ මේ කාලි බිහිවුණු නිර්මාණ උදහන්න තමයි අභයගේරේ ජේතවානය එවගේ පොළොන් අරුව ගත්තට පසෙ දෙමල මහසෑය. එවි තරක් නෙවෙයි පොලොන්නරුවේ පරාක්‍රම බාහු රජමාලිග බම සුවිසල් නිර්මාණ මේවා අන්හෙනම් බලන්න කොච්චර විශාල වශයෙන් මේ තාක්ෂණය නැත්තම් මේ ගඩොල් කියන දේවල් යොදාගෙන මේ නිර්මාණ කරන්නට උත්සාහ කල්ල තිනද කියලා අපට මේ තුින් පැහැදිලි වෙන අදටත් මේ ශක්තිමත්වවෙල විදිහට තියන්නේ නේ ද අපිට අදටත් වැද පුදාාගන්න විශේෂෙන් මේ දාගත් දක්නට ලැබෙන්නේ ඒවගේ මේ අනෙකුත් ස්ථාන අපිට දක්නට ලැබෙන්නේ ශක්තිමත් විදිහට මේවා ඒදා නිපදවපු නිසා තිෙ සඳහා ගඩොල් භාවිතා කිරීම මෝන්ට වැදගත් වුණා හොඳයි දුටුගැමුණු රජුගේ කාලය වන විට ගඩොල් භාවිතෙන් රුවන් වැලි සෑයවැනි විශාල දාගැභක් තැනවීමට තරම් ගඩොල් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය දියුණු වී තිබුණි අනදුරපුතේ පැහැදිලිව කියනම් මෙත නදි තවත් කරුණක් මොකක්ද දුටු ගමුණු රජුරුවන්ගේ කාලය වෙන විට අපිදන්නවා මේ කාලෙද ගොඩාක් මේ වගේ ආගමික නිර්මාණ, ඇති මේවා සුවිසාල් නිර්මාණ නද. ඉතකොට මේ වගේ නිර්මාණ පිලුුණ විශේෂම රුවන් වැල සෑගත්තම අපිදන්නවා. වැලි සෑය කෙල ැන්න දුවපුත බොහොම සුීසල් බොහම වටිනා චෛත්‍යයක් එතකොට දැකපි කියරවා රුවන් වැි සෑයේ එක කොනකයිඳලා අනික් කොනට ඇහෙන්නේ නැහැ කතා කරන දෙක් වුණත් නෙද ශබ්දනගා කෑ ගැස්ුවට එක කොන කඉදල නික්ොට හෙන්න මකද හේතුව එතරම් විශාලයිමක වට ප්‍රමාණයෙන් ගත්තාට පස්සෙත් නද මේ ශක්තිමත්භාවය ගත්තට පසෙක් බොහම විශාල චෛත්‍යයක් කෙලපි හඳුන් වවා ඉතින් අන්න ඒ වගේ විශාල නිර්මාණයක් කරන්නට ගඩල් යොදවාගේ ති che la පහැදිි ver. ගේ තමයි? ගඩල් නිශ්පාදනය කිදීමේ තාක්ෂණය දියුණු වෙලා තිබ්බ කියලත් අපිට ඒ තුලින් එක හොඳ උදාහරයක් මේ රුවන් වැලි සෑය මොකද එත්තරම් ශක්තිමතා අදරත් අපට බලන්නට ගියට පස්සනෙ අපිට තේරෙනවා දක්කම් කොච්ර විශාල නිර්මාණයක්ද මේ ඉති එදා මිනිස්සු නද මේ කියන්න අදතරම් මේ උපකාරණ සහමින් දියුණු දේවල් මේ තාක්ෂණය නවීන ක්‍රමශිල්පති බෙනැතත්. තමන්ට තිබ්බ මේ සාධක යොදාගෙන කොහොඹද මෙච්චර ශක්තිමත් දේවල් කරය කියන. එක නට ොම විස්මේ නකයිදුවෙකොතේ එනම් මේ උදාහර අපි මතතියාගම ගොඩක් වැදගත් අපට ගඩල් ගැන කිය අදදි ගොල් භවිතය ගැක කියයක්්ද එන වැදගත් උදාහරණයක් තමයිඉහෙනම් මේ රුවන් වැරි සෑය වගේ විශාල් දාගභක් තැනවීමට කටයුතු කිරීම හොඳ එළඟට කියනවා දුට ගෙමුන් රජදාගභක් තැනවීමේදී වඩත් ශක්තිමත්ව ගඩොල් තන්න තැනැත්කු තෝරා ගත්තය යයි මහාවන්සේ සඳහන් වෙන දැ දලපතාට වෙන මේ පාඩම තුලද අපි කියන මේ උදාහරණ නැතතා අප මේ අතීතයෙන් ගන්න ලද ගොඩාක් කුදාහරන අපට මේ මහාවන්සේ කියන ග්‍රන්තේ තුළින් අපිට ලැබෙනෝ දැමන් පෙර කොටස් වදදි දුලපුතාට පහැදිලියු සඳහන් කළ මහාවන්සේ කලකයන් අපිට ඉතිහාසය හදාරන්න තියෙන බොහොම වැදගත් මූලාශරයක්. ලංකා ඉතිහාසය ගැන ගොඩාක් දේවල් අපිට හෙළි දරව වෙනෝ මේ කියන සාහිත්‍ය මූලාශ්‍රය තුළ. දින්දපතිේ මහාවන්සේ සඳහන්ෙන් තව දෙයක් තමයි මෙතන දෙ අපි කියනවා දුටුගමුණු රජ්ජරුවෝ දැන් මෙතන දෙ පැදිලිවකිව්වා රුවන්වැලි සය ඉදිකර එතකට ඒ සඳහත් මේ කියන්නාව ගඩොල් භාවිතා කලාන්නක බොහම ක්‍රමව බලන්න අපිට නේදර් මේ කියන්නව නිර්මාණල කිසිදු අඩුපාඩුවක් කියනට පෙනෙන්න්නට නැත්තර. ඉතින් එතරම් මේඒ ශක්තිමත් විදිට හොඳින් තාක්ෂණ යෝදාගැන කල්ලාතිය. දුටුගැමු රජුරු දාගබක් හද්දි වඩාත් ශක්තිමත් ගඩොල් තන්න තැත්තෙක තමයි තෝරගත් කියන්න මහාවන්සේ සඳහන් වෙනවා රජර සැල කිලිමත් වෙලා තියෙනොමොකක්ද යුටුගැම රජ්ජුරූ දාගබක් තනවනකොට පහැදිලිවම ශක්තිවත් ගඩොල් තන්න තැනත්ෙක් තෝරාගන්න කටයුතු කරනවා මේ හද සඳහන් වෙන පැහදිලි අප කියනක් කියනවා මහාවන්සයේ මේක සඳහන් වෙනවා කියලා න්න හරන බලනපි පුරාාවවිද්‍යයක්ත්මක සාධක හබ වෙනෝ දැන්ගරුවන්වැලි සයවැනි දේවල් මේ වගේ නිර්මාණ අපිට හම්බවෙන වගේ සාහිත්‍ය මුල්ලාක්ක තුළත් මේවා සඳහන් වෙනවාන්න මේ විදිහට අතීතේ තුළ තිබ්බ කියරති මේ හැම්මදෙකිම උපුුවෙන්න්න දුවේපුතේමකක්ද මේ ගඩොල් නේද මේ නිපදවීමේ තාක්ෂණය කියනෙ අපේ පැරෙන්න්නු හොඳින් යොදාගෙන තිනෝ බාවිධ කරලා තියෙනවා කියන එක. එනම් මේකත් අපට තවත් වැදගත් කරුණා. හොඳයි ඒනඟට කියනවා? අනුරාධපුර රාජ්‍ය සමයමුල් බාගේ ගඩොල් නූතන ගඩොල්වට වඩා ප්‍රමාණයෙන් විශාල වෙන. අන්න අනුරාධපුර අපට දක්නට ලැබ මේ සමේතුළ දක්නට ලැබෙන ගඩුල් ගත්තට පසදුවේ පුතේවා බොහොම විශාලයි අපි කියනවා මේ ගඩුල් එසවීමට නේද බොහොම විශාල සවිශක්තිය තියෙන බුද්ගලයයක් තමයි ිය හෙද අදන පිට දක්න ලබෙන බොම කුඩා ගඩොල් නේද කොඩා ගඩොල් තියෙන්නේ සහ ශක්ති්‍ය අතිගත් මේදා ගොඩ බොහම ශක්තිමක් ඇතන් කොමද මේගේ නිර්මාණ නදැන් කඩා වැටීමක් සිද්ධවෙෙන් නඇතු අද වනකක් මෙහෙම ශක්තිමත්ත පවදින්නේ. අන්න විශෂේරුවන් වැලිසය වගේ විශාල නිර්මාණතන්. විශාල නිර්මාණය කකරදව පුතේ ඒබෑතියන ශක්තිය පිළිඳව සැලකිලිමත් වෙන්නො නත්තන් ඒවා හඩාවැට ඒතනින් වෙන්න පුළුවන් හනනි තවත් වැඩි. මේක කෙරෙත් හොඳ වබෝධයක් ලබාගෙන තියෙන. තින් එතන තිට පැදිලි වෙනවා මේ අනුරාධපු රා්ධාන් සමයප ටක්න තියන ගඩුව ගොඩක් විශාලාලපකින විටක මේ නිර්මාණ කිරීම සහ යෝධයන් රදවරන් විසින් යෝදාගත් ඇතරම යෝධයන් කලමතරන් හ කරන්නේ ම සව ශක්තිය තියන දෙහදාරී පුද්ගලය. ත්තා කියලනේද ඒවගේ ම තමයි ඒවගේින් විශාල පිරිසක් විශාල ශ්‍රමයක් බාවිතාක නොමි නිර්මාණ කිරීම සඳහා තිංෙදා අදවාගේත් නෙමයි අපිට දක්න ලබෙන නේද කිසිදු සහරවස්ථාවදම මේ වැැටුබ්ගේවීම ඒ දේවල් සිද්ධවෙෙන් ත්නැ නමුත් අර තමන්ගේ කරන්නට අවශ්‍ය දෙයක් සමාජයට කරන යුතුමක් විදිහට ආගමිකම මේහවරක් විදිර බොහෝ පුද්ගලයන් මේ වගේ දේවල්වට තමන්ගේ දායකක්ත්ත ලබා දෙනවා ඉතින් අද ගඩුව ගත්තට පස්ස අපි දැ මේ සංසන්ධනයක් කර අ්දි ප්‍රමාණයෙන් බොහොම කුඩා තත්ත්වත්තම අපිට ඒ ත්වය තින ගඩුල්දම අපට දක්නට ලැබේ ඒකත් වැදගත් එහෙනම් ගඩොල් ගත්තන පස්සෙ නූතන ගඩොල්වලට වැඩිය පැදිලිවම මේ ප්‍රමාණයෙන් විශාලයි. එ ගඩොල්වල වතුරවරා ගැනීමේ ස්වභාවය අවමතර ගඩොල් ශක්තිමත් භාව හා බරදරා ගැනීමේ හැකියාවත් අධිකයි. අන තව දුටත්කි නොදවේපුදේ මේ ගඩොල්වලට වතුර වුරා ගැීම ස්වභාවය අවමයි. ඒ වැදගත් මොකද ගොඩක් වතුරූරණවාන අපි කියනවා ඒ දින ශක්තිමත්භාවය නැති වෙනෝනේ දෙක කැඩිය යාමතන්ටකට වැඩ වතර ගොඩක් කරාගන්න දෙයක්න්න දැන් දල පුතාලට මතක අපි වැව් පිළිබඳව සාකච්ඡා කරදදි විශෂම වැව් බැම්ම ගැන කියද අප කිව් පහැදිලිවම වතුරවරා ගැනීමේ ප්‍රමාණය මේකට ගොඩක් අඩුවෙන්ඩ තමයි අවමවෙන්න තමයි කටයුතු කරන්න එක හේතු මොකද වතුරූරාගන්න වැඩි වෙන වැඩිබෙන් ොදවෙෙන අන්න ශක්තිමත් භාව අඩුවෙනෝ හැඩීමන්ද අන්න ති ෙටකට වැඩ. ව එනිසසා හැමතිස්සම අර වතුර උරා ගැනීමේ ප්‍රමාණය අවම කරන්න තමයි කටයුතු කර තියෙ ෙනම් එතනත් කියනවා ගඩොල් වලත් ගඩොල්වලත් වතුරුරා ගැනීමේස්වභාව අවම කරන්න කටයුතු කල තින විශෂය මේ අතේ දක්නට ලැබූ මේ ගොල්වල එක දක්නල මේ එක ඒක විශාල බොහොම ශක්තිමත් කියලපි කියන් එවාගේම ගඩොල්වල ශක්තිමත් භාවහ බර දරා ගැනීමේ හැකියාව ශක්තිමත් භාවේසාහ බරදරා ගැනීම හැකියාව හිතන්න දපුතේ මේ වගේ නිර්මාණයක් කරදි එකනක මත මේ ඉදිර ගඩල් නේද බහොමයක් රන්දාා පාත්නකොට මේ දැන් අවසාන වශයෙන් තියෙන ඒ ගඩොල්වල කොච්චර ක්තිමත්පාදම තුළ නේද මේ කියන්නවූ යට හරි කොට සතුල කොචර ශක්තිමත් භාවයක් තිෙන්න්නට නද මේ සයාල දරාගන්න අන්නහනම් මෙ එකන එකට විදිහට ගත්තට පස්සේ බොහොම ශක්තිමත් පලිහට තියනවා අර මොකද ජලෙවුරාගැනීම හැකියාවත් එතන අඩුයි. ඒ නිසා තව දුල්ටත් ඒක ශක්තිමත්භාව. ප්ති එෙනක් ඔොන්න දැන් අපට පැහැදිලි උදාහරණ කිහිපයක්ම අපිට ක්නයට ලැබෙන ඉතිහාසේ තුළේ දුට ගමමු රජ්ජරුවන්ගේ කාලෙදිී රුවන් වැලි සය වගේ විශාල දාගබක් කරන්න මේ ගඩොත් භාවිතා කලාා ඒවගේම තමයි දුටුගැමුණු රජ්ජුරුවෝ විශේෂෙන් අපි කියනවා ඕනමදයක් නිදදි හද විශෂම දාගක් තනවද මුහ අප දන්නන් ආගමි වශෙන් ගොඩක් සේයක්කන් ලද රජ කෙනෙක් තමයි මේ දුට ගැමු රසුමමාගේලග න්න එ ශක්තිමත් ගඩොල් තන්න තැනැත් එක තෝරාගන්න මුලින්ම රජතුමා විහේසු මහන්සේ වෙලා තියෙන. එක පැදිලිව කොයිද සඳහන් වෙන මහාහන්සේ සඳහන් වෙනවා. එවගේ අපි කිෙව්වා අන්ුරාධපුර රාජසමයේ මුල් භාගය ගත්තට පස්සෙ ගඩොල් මේ නූතන වඩුල්වලට වැඩිය ගොඩක් ප්‍රමාණයෙන් විශාලයි නයද මහ පරිමමාය ගොඩල් දක්න ලැබන් තොරඒ ගඩොල් ඇතර පස්සේ ඒ ගඩල්ල දිනි විේෂාත් ඇත මෙම වතුරුරා ගැනීම ස්වභාවය ගොඩක් වමයිඒ වගේම ශක්තිවත්භාවය බර දරා ගැනීමේ හැකියාව ඒවා ගොඩක් අධිකයි අන්න එහෙම තමයි මේ කියන්න වූ ගඩොල්වල අපිට කියන්න පුළුවන් මේ සාධක සාක්ෂි තුළේ හොඳයි තැන් අපිට පේනවා අපිමේ සාකච්ඡා කන ලද අවසාන කොඩස ආයාරප කාශ දැමේති යන්නේ ඔන හඳින් වෙනස පැහදිලිූ පේනොමේ රූපරාම දැකීම තුළින් දලපතාලට මේ වන්මද පැත්ති දක්නට ීන්දව පොතිය අන්රාධපොරියුගගේ නිෂ්පාත්ත ගඩු බන් කොච්ච සුවිීසල් ගඩොල්ද මෙහි ක්ට ලැබෙන ද ඩොලා. ඒවගේම මෙතන දක්මොත පැති අපි දක්නට ලැබෙන්නේ වාර්තමානය ඉෂ්පද ගඩ දැන්දුවල කොතල මේ වගේ ගඩුල් දැකළ සහ නදම අල්ල ඇති බර ප්‍රමාණය ගත්තත් කෙනෙක්ට ඔසවාගන්න පුළුවන් බොම සුළු බරා කතන තිය නමුත් මිය ගඩොලා ගත්තර පස්ේ එහෙම නැහැ නිද ටිකක් වෙහෙසමහන්ස වෙලාටික කොසවානට අශ්‍ර ගඩොල් ඒවාගේම ශක්තිමත්භාගයක්ත් ගොඩක් වැඩියන න් ලොක වෙනසක් අපිට පේනොේම හරි විශාලයි ප්‍රමාණයෙන් ගත්තට පස්සේ මේක බොහොම නෙතකොට මේ තිෙන්න්න එහෙම් හන්ුරාධපු රාජ් සම නිෂ්පාදනය කළ ගඩොල් සහ වර්තමානයේ අපිට දක්නට ලැබෙන ගඩොල්වල වෙනස. දකතම අපිචර වෙලා සාචා කල අන්න දන් රූපරාමුවක්තුලින් දලතාහට තදුරටත්නයක හොඳින් පැහැදිලි වෙනවා. හොඳයි. ඔන්න කියනවා. අනුරාධපුරයේ ජේතවන දාගැබ සංරක්ෂණය කිරීමේදී එක අතීත ගඩුවල්වල ශක්තිමත් භාවය නොයිත්මමා යන ප්‍රමිතියක යුතු ගඩොල් තැනිමේ අවශතාවයක් මත්තු වෙනවා ඒ හනමකක්ද අපි පහැදිලි කරගමු හොම කෙටියෙන් හොම සරලව අනුරාධපුරේ ජේතවන දාගැබ සංරක්ෂණය කිරීමේද. අපිදන්වා අන් ාපරයකත්ත පස්ස අපට බොහෝ දාගැබ් දක්නට ලැබෙන. අන්හනම් ජේත වනදාගැබ සංරක්ෂණය කරන්නකොට ඒ අතීත ගඩොල්වතියන ශක්තිමත් භාවයක ඉක්මවායන්නේ නැති විදිහට ඒ ප්‍රමිතියක යුතුවඒ ගඩොල් තැනීමි අවශතාව තියන මොහදයකුතේ දැන් හිතන්න නේද මේ වගේ විශාල දාගව ද අදටත් අපි මේ වැඳ පුදාගන්නේ කොමද මේ කිසිදු දෙම ප්‍රතිසංස්කරණය කරන අදිනෙන්දින නමුත් අපිට බොම ශක්තිමත්විදිහට විශාල වශයෙන් මේ නිර්මාණ අදටත් මේ වස්සර ගණනාව ගිහිල් අපි මේ දක්නට ලැබෙන. විශේෂයෙන් අපිට මේ ජේතමන දාගභ සංරක්ෂණය කරන්න කොරුණත්. දක්න ලබ මේවා නිපදීම විරක් න ම හල්ුත් කිය තිෙන දොලපුතාලට එක නිර්ණය කිරීම විතරක් නම මේ දාගැබ මේ සංරක්ෂණය කිරීමත් වැදග අන්න ඒවා කරක්දිත් අපිට තවදුටත් පේනවා කොච්චර මේ මේ ශක්තිමත් විදිර තිය පොඩි පොඩි අවස්ථාවල දැමේ අපි දන්න අවුවෙන් වැස්සෙන් මේවට පවිවිධාකාරයයේ පීඩා ඇති වෙනවා එතකොට ගැටල කාරදත්ව ැතිවන මුත්. ඒ කෙසේවතත් මෙ සම්පූර්ණයෙන් කඩා වැටීමක් හෙම දවල් සිද්ධ වෙන්න හැයිතින් එනිසා ඒකින් අපිට පැදිලි වෙනවා කොච්චරමක ශක්තිමද්ද කියට ඒ අපිට වත් පෙන්ෙන තැක් තමයි මේ අන්ුරාධපුරේ ජේත වනදාගම සංරක්ෂණය කිරීමේදී නද කොච්චර මේ අතීත ගඩල්ලව ශක්තිමත් බාව ඒවා ඉක්මවලා යන්නේ නැති ආකාරයයේ ඒ ප්‍රමිතිය කියන එක මේ ගඩොල් තැනීමට කුච්චර වැදගත්ද කියලා අපිට එතලින් පේනවානේ ද ප්‍රමිතිය කියන එක ශක්තිවත් භාවය තිබීම ඒවගේම මේ කියන්න දිට බොහොම විශාලවීම මේ හැම දෙකින්ම දවපපුත්තය අපිට පේෙන්නේ මේ ගඩොල්වල තියෙන්නාවවේ ප්‍රමිතිය ඒ බල කුච්චට සැලකිල්මත් වෙල ඇද මේ නිර්මාණකරුවන් විසින් නිර්මාණ කිරීම සඳහා හොඳයි එහෙනම් දැන් පැහැදිලි අපිට හදුරට පිදිරට යමු එවකට මෙරට ගඩුල් නිෂ්පාදනය කළ කිසිදු ආයතනයකට මේ ප්‍රමිතියෙන් යුතු ගඩොල් නිපදවීම පහසු නොවූහෙයින්. නවපූරනුවක් තනා ගඩොල් නිෂ්පාදනය කරීමට හි සංරක්ෂකයන්ට සිද්ධ වන අන්න දැන් පැදිලු අපි කිව්වා මේ ජේතවනය සංරක්ෂණය කරන්නකොට දැන් අතීතයේ මේ යොදාගෙන තියෙන මේ ගඩල් මේවා කොච්චර ශක්තිමක්දේ වගේ මේ වගේ ගඩුලක් නිර්මාණය කිරීම සඳහා යොදාගන්නාලද. ඒ කියන්නව පෝරණු කොච්චර විශාල වෙන්න ඕනෙද. හෙනංගන්න අපිට පැහදිලිකනේ ප්‍රමිතිය ඒ ප්‍රමීතිය ගන්නට හැකිියාවක් ලැබි නෑ පසුකාරිනුමික සංරක්ෂණය කර දියන්න එහෙනම් මොකද කරලා තියන්නේෙ කිසිදු ආයතනයකට ගවා මේ ප්‍රමිතින් යුතු ගඩල් නිපදවීමට පහසුනේ නැහැ කියලා. ඒ නිසා පැහැදිලිුම නවපෝරනුවක් හදලා ගඩල් නිෂ්පාදනය කරන්නට ඒ සංරක්ෂකෑන්ට සිද්ධ වනනාල්මොකද. ඒ ගොට නාගපුූ දෙයක් නැවත සංරක්ෂණය කිරීමක්නේ සිද්ධවෙනි අලුතෙන්ම දෙයක් කරන වනෙමේ. එතකොට? න්නේ තියන ප්‍රමිතියට අඩුමතරම ලඟිින්ම යන්න පුළුවන් විදිහටවත් නිර්මාණය කරන්නට අවශ්‍යයයි නැත්තං ඒ තියන දේටත් හනිවෙන්න පුළුවන් ඉරිඳද පුත යන්න ඒ නිසා අයි මෙතන කියන කිසිදු ආයතනයකට අර අතරම් විශාල පෝරණුවක් තුළින් මේ වගේ විශාල ගඩල් ශක්තිමත් ගඩොල් නිශ්පාදනය කරන්න පහසුවෙලා නෑ ඒේ නිසා වෙන්න මම පෝරනුවක් හදිල මේ සංරක්ෂණය කටදු කරද්දි ඒ අවශ්‍ය ගඩොල් නිර්මාණය කරගෙන තියන. යනුව පිස්සු වර්ෂය එක්දාසම්සේය අනුව අනුව එක කාලයේදී මධ්‍යම නුවරගම් පලාාතේ ගල් කඩවල නම් ග්‍රාමේ ගඩොල් පෝරනුවක් ඉදිකොට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කර. අන්න එහැනගීට පසමක දුනේ දැම්ම අවශතාවදන නිසා නිස්සන් රක්ෂණය කිරීම් කටයුතු කරන්නේ වගේම මේ වගේ විශාල නිර්මාණ සඳහා දායකත්තේ ලබා දෙන්න පිස්ර් එක්දසම්සේ අනුව අනුව එක. මේ කාලේ තුළදිමකොද කරන්නේ. මධ්‍යව නුවරගම් පලාතයේ ගල් කඩවල කියන ග්‍රාමයි. මුණක් දි කළේ පැහැදිලිවම ගඩොල් පෝරණුවක් ඉදි කලා ඒ අවශ්‍යකාරයට හද මෙ නිර්මාණ සිද්ධ කරන්නට මේ කියන්න අව ගඩල් පෝරනුවක් ඉදි කලා කොයි කාලයේ ද ඔන්න මතක තියාගන්න කාලයන් මෙම ගොඩක් අදගත් අපිට ඉතිහාසය අධ්‍යනය කරද දුවේපුතේ ඒ ක්‍රිස්තු ර්ශයක් දසසේ අනුවේ අනුව එක කාලේ මධ්‍යමනුවරගම් පලාතේ. ගල්කඩවල නම් ග්‍රාමික හැදිලිව මේ කියන්නෝ ගඩොල් පෝරණුව ඉදිකිරීම අපිට දක්නට ලැබේ. අන්හෙනම් අපිට පේනවා නේද ලැන්නේේ තාක්ෂණය කොච්චර දියුණු යුගගේ කපි හිටියත් අපේ පැරැනෝ මේ දේවල් කරහි කොච්චර සැලකලි මත්තලා තිට ඒවගේම ඔවුන් ඔවුන්ට ඒ තිබූ මට්ටම්වලින් කොච්චර හොඳින් මේ කියන්නව නිර්මාණමහිකිරීමට කටයුතු කරලා දනවද කියල් අපිට පැහැදිලි වෙනවා නේද. අපිට අද මේ දේවලුත් එත් මේ කියන්නාව දියුණුවත් එක්ත් මේ දේවල් නිර්මාණය කරගන්නට අපහස වනානං එදා කොහොම මේවා කරන්න ඇත්ද එක තමයි අප අපේ සංස්කෘති ඇත්තරම මේ විදේශකයන්ට නේද වෙනරහලින් අපිරට එන මේ පුද්ගලයන්ට පෙන්න්නත්දදිත් හැමතිසම. අගේ කල්ල පෙන්නන්නට ඕන දේවර්තමයි මේවා මොකද ඒ විශේෂත්වය විශිෂ්ටත්වය අපි අතීත නිර්මාණකරුවන් තුළ මේ අපි පැරැන්නන් තුළ දුවේපුතේ නවාඩුව තිබිලා තියෙනවා. හොඳයි අපි අම ඉදිරියට දැන් අපි කතා කරන්නේ ගඩොල් එක්කම අපි තබ වදහනි යොමු කරන්න වශ්‍ය ගොඩක් වැතගත් දෙයක් එතමයි ලංකාවේ උළු නිෂ්පාදනේ ගඩ ශාද පි අපි කතාරන්න දැ එත නති අපි ගොක්ේවල ගන ගත් ැන්වල කොතාර ලොකුවට තෙක් කාලයක් යනකම් පිබඳව ලොකට හිත ඇතිවන්න පුළුව එත ගඩුලක් දැක්කට පස්සේ ගැන එතරම් දැකීමන් කරන්න නැතිවෙන්ට පුළුව. නමුත් ලන්න දයපුති දැන් අපි මේ ති හසවගේ විශකන ගනකොට මේ අපි එදිනදා ජීවිතය තුළම පටසරසුමි දකන නිර්මාණ මේවාල නක කොත්තරම් ිතිහසක්තිය දගේල අපි දැ ව බදධ ව හස . මේට මේවා මේ ලෙහෙසි පහසුවෙන් අපිට මෙම දකින්නට තිබ්බටවා එහෙම බොහොම ලෙසි පහසුවෙන් නිර්මාණ දේව න මේවා කාලා අන්තරයක් තිස්සේ විවිධාකාරය නේ ද මිනිසුන් මේවා ඒ කාල තුළ යුග තුළ මේවා දෙන කල්ලා ඒවාගේ මේ බය ශක්තිමත් භාවයන්දා පවත්තගන්න නේද මේය ඒස්ත භාවේ රඳවාගෙන මෙ කොහොමද මේ විදිහට දේවල් ඉදි කරන්නට භාවිතතා කලෙේ කියලා අපට ගොඩක් දේවල් හිතන්ට ති නොදැන් අඩලක් දැක්කමුණ අපිට මේ කියන්නවූ ඉතිහාස මේ කියන්නවූ භාවිතාකිරී මේ නිර්මාණ පිළබඳ උදයි මතක්වන්නට ඕනේ. ඒගේම තමයි මේ ඔලු නිෂ්පාදනය ගත්තට පස්සෙත් මේකරත් ඉතිහාසයක් අපිට තියෙනවා ඒවගේම මේකත් මේ අද අපිට අපපුදේවල මේ කිස දේවල් මේ වක්කොම අප පැරැන්නෝ තමගේ මේ තාක්ෂණය තමගේ දැනුම යොදාගෙන කරන ලද නිර්මාණ හොඳ එහනක් බලමු ලංකාවේ ඔළුන් නිෂ්පාදනය ඉතිහාසෙ කොයි වගේ ද කියලා අතීත ගොඩනැගිලි බහොමයක වහල දැවයිෙන් තනා උළු සෙවිලි කර තිබුණු බව පෙනී යන අන්න කොහොමද අතීතය ගෙවල් හදා ගැන්තයද අපි පෙර කිව්ව මුලින් අපේ මිනිස්සු නැත්තන් අපි කිෙනවාවිමාන වයෝ මුලින්ම සංචාරක ජීවිත ගත කලේ දෙක තැනක් තිබෙන ඇම තනම ඇවිදිමින් ගඩයම් කරමින් මේ ආහාරස්වාගැනීම් සිද්ධ කළේ හැබැයි ස්තිරපදිංචිටයනවාය වන්න එක් තැක පදිංචි වෙන්න ස්තිරවාසිීතාවේ ආරම්භ වෙන අන්න ඊට පස්සෙ දැන් අපි කියවා ක්‍රමක්‍රමෙන් ගොලින් තැල්පත්තාආකාරයෙන් තියෙනවා ඉට පස නිවාසතනා ගැනීම තක්වා මේ දේවල් දැඩි දියුණු වෙන. අන්හෙනං මුලින් මේ අති ගොඩනැගලිගත්තර පස්සේවා හදලා තියෙන්නේ දැවයි. දැවෙන් තමයි හදලතින දැවෙන් හදල න් ඉට පස උළු සවවිලි කල්ලා තියෙනවා මේවට හොඳයි. හි කියෙනදපුතති දැන් ගේ ගොඩ නැගලි කැනීම් කරට පස්සේ මේ වැන් ඉතිරිවන මේ ඔු කැට බහොලව දක්නට ලැබෙන. මොකද දැ අපිට පේනවා ද ඔන්න මෙත රපරාමකු දැක්ව දවල පපුතලට මේ ඔළු කියනද දෙවද අ අදට අපට දක්න ලබෙන නිවාසේදි කරනකට බහෝසේන් භාවිතාවන දෙයක් තමයි ඔලු. ඒ දකට උල නිශ්ානය නිසාතම අපිැන චර වැදගත් එන අත දව පුතේ ගොඩක්ම කල තිය මේ කෙන දිහට දැවයෙන් තනලා අන්න ඉට පස තමයි උළු සෙවිලි කරන්න එහ මේ වගේ ගොඩ නැගෙලි විධාකාරය ගොඩන්නැගෙලි හදන කොටා කියන්නූ උළු ඊට පස්සෙ කැට මේවා ඉතුරුවනවා. අබලම ඉදිරයට ගිහෙල්ලා. මේ ඔලු නිෂ්පාදනයේද දන පිරිසමොකද කරන්නේ ගොව හඳන්නනවා අතීතයේදී. උළු වඩුවන් කිය අන්න තැදිලිම් ද අපිදන්නවා විධාකාරය නිර්මාණ කන ලද පුද්ගලයින්ට ඔන්ගේ රැකියාව. අනුව ඔවුන්ට මේකයන්නාව පවිවද නනාමේ අතිනම ශේෂන් අප අතයගත්තර පස දැපිකෙනන රත්්‍රරන් පිළිබඳව අදනක නැ රත්තරන් පිළිබඳව කටයුතු කරන්න පිරිස්සපිකන රංන්කරුව අන්නේවාගේ. එතකොට දැම් මෙතන දිත් මංගේ උදාහරනයක් දලපුතලට පෙන්වාදුන්නේ මෙතැනදිත් අපික උළු නේෂ්පාදනය යෙදනු පිරිස හඳුනෝ උළු වඩුවන් කියලා. උලු වඩුවන් අතීතේ හෙම තමයි හැදිලිවම හැඳින්න්නුවේ උළු නිෂ්පාදනය යෙදුන පිරිස. මෙදමක නිපදවන්න පැයි මුලින් යොදා ගන්න කලින් මේ නිර්මාණවලට මේ නිර්මාණය කර ගන්න නිපදවන්නට ඕනේ. ඇතැම්විට ගඩල් තැනු පිරිස් ද උළු වඩුවන් ලෙස හඳුන්වා තියෙන අනදුවේ ුතේ සහරවස්ථාව ද අපි කියෙන දැි කතා කරලන්න ති ගඩොල් ැනම පිල්බඳු අන සහරවස්ථාවලද මේ ගඩොල් නිර්මාණය කරපු පිරි සහඳුන්වනවලු උළුවඩුවන් පිදිහට එෙනම් මෙතනද පැහැදිලි උළු නිෂ්පාධනය කරපු පිරිස්විතරක් නෙමයි උළුවඩුවන්විදියට හඳුන්වන්නේ සහරවස්ථාවල දිනි ගඩොල් නිර්මාණය කන ලද ගඩල් ැනු පුද්ගලයන් අපි හඳුුව වනවා උලු වඩුවන් කියලා. ජට ශිෂ්ටාචාර සමයේදී ආගමික ගොඩනැගිලි පොදදු ගොඩනැගිලි රාජමාලිගා ප්‍රභූනිවාස ආදයේ වහලවල උලු සේවෙලි කරතිබූ බගපේනෝ. අනගැදිලි වී ළඟට ෙන දුවේෙපුුතේ රජරට ශිෂ්ඨාචාර සමය තුළ එද බොහෝ නිර්මාණයන් බොහෝ ගොඩනැගිලි ඉදවුුණ සමයක් කාලයක් අන්නහෙනම් රජරට ශිෂ්ඨාචාර සමය තුළම කද කියන්නේ ආගමික ගොඩනැගිලි එවගේ පොදු ගොඩනැගිලි රාජමාලිගා ප්‍රභූනිවාස මෙන්න මේ කියන්නා වූ විශේෂ ගොඩ නැගල නිර්මාණය කිරීම දව වහලවලට උළු සෙවිලි කිරීම සිද්ධ කල්ලා තියෙනවා. වහලවලට උළු සෙවිලි කිරීම සිද්ධ කැලා තින මොන වගේ ගොඩනැගිලි ද විශෂම රජල ශිෂ්ඨාචාරය තුළදී මුණද ආගමික ගොඩ නැගිලේ වගේ පොදු ගොඩ නැගිලි රාජමාලිගා සහ ප්‍රභූ නිවාස. ටතමයි භාවිතා කල තියෙහෙනනදැන් පැහැදිලි අපිට හොඳින්ම උලු වඩුවන් කියන නම භාවිතා කළේ පැහැදිලිවම මේ කියන්න වුළු නිෂ්පාදනයේදුන පිරිස නැත්තං සහරවස්ථාවලදී ගඩොල් නිෂ්පාදනය පිරිස්ද නේදා හඳන්මනෝ මේ කියන්නා ළු වඩුවන් ඩිදිහට නිළඟට මේ කියන්න වූ උළු භාවිතා කල් අති නො බහල වල විශේෂයම සෙවිලි කිරීම සඳහා රජනට ශිෂ්ඨා චාරේදී කොයි වගේ අවස්ථාවලද ආගමික කොඩ ැගලි? ොද ගොඩ ැගි රජා ිග සහ ප්‍රභූණනිවාස කියනන්න අවස්ථාවලද. හොඳයි දැන් අප බාලමු ඔලු නිෂ්පාන දැපි කතාරන්න නේද ගඩුල් නිෂ්පානය ගැන කතාර මැක පිළිබඳ කතාරා දී ක්‍රියාවලියන් පිබඳ කතාකර හැමවිටම මේ හැම දෙයක්ම තාක්ෂණය ගැන කියා දුවේ පපුත මේම ක්‍රියාවලි. මේවා ඉබේ පහල වන දේවල් නෙමේ නේ ද සරලව අපිට කියන්න පුළුවන් දේවල් නෙම මේ යම් ිසි ක්‍රියාවලියගේ එදිලා තමයි අවසන් ප්‍රතිඵලයේ දි අපිට මේ කියන්නව නිර්මාණ. දනට ැබෙන්නේ එහෙනම් දැන් අපි බලන්නේ කොහොමද මේ උළු නිෂ්පාදනය සිද්ධ වනේ කියලා. උළු නිෂ්පාදනය මූලික පියවර කිහිපයකින් යුතු ක්‍රියාවලියා. එක සුදුසු මැටිවර්ගතෝරාගෙන පදම් කිරීම.න්න උළු නිෂ්පාදන ගත්තට පසෙදුවපුතෙන් මුලින් අපි කියනවා නෙද ඔන්න හොඳ මැටිවර්ගයාරගෙන පදම් කරගන්න ඕනේ හරිට අපි කොයි වගේ කලා දබි මේ විදිරම කිව්වා මුලින්ම? ලක අරන මතයි ඇවි ැටිකර්මාන්තයේ දිී නද භාජන නිර්මාණය කරන්න පෙර අපි කිව්යි මැටිගෙනල්ල පදම් කරන්න ඕ අනන් උළුුවල දිත්ත එහෙමයි අපි කෙන පලවෙනි ක්‍රියාවලය පැදිලිවම සුදුසු මැටිවර්ගේ ඉස්සලි තෝරගන්නට ඕනේ ඊට බස්සේ පදම් කිරීමට ලක් කරන්නට අවශරයි. එරඟට දෙවනි කරුණු අපි කියනවා උළු අව්වේ යොදා උළුවල හැඩය සකසා ගැනීම අන්න දැන්. හැඩේ සකසාගන්න මොකද කරන්නේ මේ විදිහට අව්වේදාලා ඊට පසෙ තමයි ප්‍රමයයේෙන් අවශ්‍යවිදිහයට ඒ හැඩය සකසා ගන්න. අව්වේ යොදා හැඩේ සකසා ගැනීම සිද්ධ කන්න ඕන දෙවනි පියවර තුම්වෙනි පියවර අපි කියෙනවා උළු වියලීම හා පිලිස්සීම වියලීම හා පිලිස්සම ටිකක් අපට පැහැදිලි පේනවා මේ මැටි කර්මාන්තයේදී ගත්තයඒ ක්‍රියාවලිය හා ටිකක් නේද ඒ භාජනයක් නිර්මාණය කිරීම තරම් දුරට යන්න නැහැ නමුත් අර ක්‍රියාවලිය මේක මැටි යොදා ගැනීම සහවසානය එක පිලිස්සීම කෙන ක්‍රියාවලිය යම් කිසි සමානතාවෙන් අපට දක්නට පොළුව අම්මකද මුලින්ම මැටිවර්ගය තෝරාගෙන පදම් කරගන්නවා. ඊට පස්සේ ක අපි මෙවුළු අවවේදාලා ඊට පසේ උළුුවලට වශ හැඩය මේ දෙකරාවේනිික හැඩක් තිරන්න ොළපුතල් දැකතියෙන උළු. දකිද්දි එගේ උළුවලට අවශ්‍යය ආවේනික හැඩය අරගෙන සකස්කරගන්න ඊට පසේ උළු වියලල හොඳින් පිලිස්සීම තුළින් තමයි ශක්තිමත් උළු අපිට දක්නට ලැබෙන්නේ. න දන් තල් අ බෝධයක් ති හදම මේ ළු පදවීමේ ක්‍ර ලයක් සිදවනේ කිය. මේවා තමයි දුවපුොතේ මේ නිර්මාණ සඳහා අපි පැරන්න යොදාගත්තේ මේ තමයි අපිට පෙන්ගන්නේ අපේ මේ අති තාක්ෂණය කොත්තරම් දුරට මේ දියුණුද කියලා තැ අදටත් අපි භවිතා කරන්නෝ මේ දවල් එකයන්නේඒවයයම්කිසි සාර්ථකත්වයක් තිය නිසා තමයි තවමත් නිව සකද්දී ගොඩනගල්ල හදදි මේ කියයන්නාව ද්‍රව්‍යම අපි යොදා ගන්නන්නේ ඉතින් අන්න බලන්න මේ තාක්ෂණය කියල කැන දුවපුතේ අපිට මේ දක්න තියරීමේ නවීන දේවල් පමණක් වන මේ අපි පරිගැනකයක් අපි දුරකතනයක් සහ මේකයන්

එහම අපි ලංකාව ගත්තට පස්සේ මේ අතීතය ඉදලා මේ විවිධාකාර ක්‍රමශිල්ප දියුණුවීම අපි මෙතැනද තාක්ෂනය කියලා ක කියෑන්න පොක් නද විධාකාර ශේෂත්‍රයන් ක්ෂේත්‍රයකට සීමාවෙන්ෑක සන්නවේදනය කලාවත් ගොඩන්නගෙල දිකිරීම විතරක් කියලා පිට මේක සීම කරන්න බෑ. විවිධපුළුල් පරාසයන් කෙරහි මේක යොමු වන විධක් ක්ෂේෂත්‍රියයන් කර මේක යොදාගන්නව අන්න හිෙනම් මේ හැම දෙයක් තුළින්ම තමයිදුවපුතේ නේද අද තියෙන්න්නාව මේ තත්වයට දියුණුවන්න මේකට ආරම්භයක් ගත්තේ මේ අතීත පුොල වැස්යන් විසේ නද මේවා මුලින්ම අත්හදා බැලීම් සිද්ධ කලේ යදත්හදා බැලිීමමක් කරන්නන්නේ නැතුව එන්නෙන් හැ එක පාරට අපිට මේ යුගයක් තුළට මේවා ඉසින් අන්න ඒ අත්හතා බැලීම තුළින් සාර්ථකුන් නිසා තමයි අදටත් අපි මේ කියන්නාව දේවල් පාවිච්චි කරන්න මේ කොට සලින් අපි හොඳින් අවධානයමු කලා නේද මේ මැටි කොහොමද තාක්ෂණය යොදා ත්තේ විශේෂෙන් අපි මටි ගැනක ඇදදි පහැදිලිව සාකච්ඡා කලා මෙහි මැක්ටේන් කරනලාලද භාන මැටි භාජන පිළිබඳ අප විශේෂාවවධානයක් ම කල මොද ද භාවිතා කළලා ඒවගේම අදත් භාවිතා කරන දයක් කියේලලාටික කියන්ඩ පුළුවක් විශේෂයම මෙමහි ක්‍රියාවලිය පිළිබඳ අපි කතා කළලා කොහොමදම භාජන හැදීම දක්වාම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒවාගේම ඇැතලම අතයගත්ත පස මේ ඉතිහාසයක් තියෙනවා න දෙක පාරට අපිට මේදේවල්ල ආවන්න හැ මේ කොහොමදවගගේ විශෂම පුරාවිද්‍යාත් ම කැනීම් කිරීමේදී අපට හමුණු සාධකතුලින් අපිට මැට කැබලි හමුවේනවති නේවාතුලින්ිට කියන්නට පුළුවන්. මෙන්න මේ දේවල් මේ අත්තේදේ තුළ දක්නට ලැබුණයි. වගේම විශේෂ මේ කාල තුළදී. ඉෙද කාලවක්කවානුවන් වශයෙන් ගත්තට පස්සෙ තතේ අපට විධ අස්ථාවල විධ කාලවල ඇත්තට මේ මැටි යෝදාගන කනලාලද නිර්මාණ හම් වෙන. නිර්මාණ ගත්තර පස්ස එකක් දෙක්න මේ භාසන කියලා කියන්න පුළුවන් ඒ වගේම විවිධ ආකාරරිින් මේ පෝච් චි සැකසීම සඳහා විධ දේවල් බාලීම සඳහා මේ කියන්නව මැටක නිර්මාණය කනලද දේල් පි දක්නට ලැබුණ කියලා අපි පැදිලිව සඳන් කලා. තක්න දල පපුතාටමතකයි මැ්ි ගන කිය දදින ැටි තාක්ෂණය තව දුලරටත් ඉදිරියට යාමට හේතු සාදකන් දෙයක් පිල්බඳප කිවවා මොකක්දේ ලළුපතාට දන්නා දැයි මේ වෙද්දි දන්න හොඳින් ඒතමයි සකපෝරුව නදපිකිව සකපෝරූ භාවිතා කරාට පස්සේ පැහැදිලිවම? මේ කියන්නාව මැති තාක්ෂ හවදර ඉදිරියට ගියා මේ බාජන නිර්මාණය කිරීම බහොම ක්‍රමවත් වෙන්න මේ සකපොරූ හොයා ගැනීම ගොඩක් වැදගත් වනාා එවි තරක්න මේ අප කිවා තාක්ෂණික වශයෙන්ක දියුණේමින් යනොට පැහැදිලිවම අර කියන්නාව වෙදිහට මේ නිර්මාණය කිරීම විතරක්නම ඊට පස්සේ කාලේදී මේවා තීන්තාලයප කිරීම ඇත්තා අපි පැහැදිලිවම මෝස්තර යොදා ගැීම කිය දේවලු අපට ටක්නෙට ලැබන මේ බාජ්නමි නිර්මාණ තුළ. ඒ ක් ප හ හොදික් සා ච්ා කල ට පස් මුණන පහැදිලිවම ඩ ල් පි ද ක ඩ ප පහදිලවකව හොම ක්ති හට ඩ ර් ද් වෙ හෙ පස ැහ පස ප දක් ලැබු අවස්ථාව දම ස රක්ෂය ක නොට විද විශෂය අපික ජේතවනරාමේ වගේ විශාල ස්ූපම සරක්ෂය කරද. බහොම අපහසු තාවක ලක්වෙලාතිනව මොකද මේ දේ පැරැන්නන් විසින් මේ කියන්න විදිට මේ නිර්මාණ බුරම ශක්තිමත් දිහට ජලයවුරාගැන්නීම අඩු වෙන විදිහට මේ වනේද කැඩි විිදියයා අඩුුවන විදිට නිර්මාණය කැල ති වෙනම පෝරනු සකස් කල තමයි පසුකාලීන සරක්ෂණ සඳහම යොදාගැතදී මකද පැනවා. ොහොම ක්තිමත් විදිහට මේවා නිර්මාණය කරගෙන ති අපි සංසධය කරල බලවා අතීත ගඩලක් සහවාටමමානදක්න ලැබෙන ගඩොලක් අපි දැක්කමකක්ද මේ අීත ගඩොල් බොම විශාලයි බොහොම ශක්තිමත් නද ඒවාගේ අපිට විට කියන පුළන් මේක තනි පුද්ගලෙට මේ ගඩල් ගපක් ුලාගෙනයමට අප පහසු තරම මේ විශාලේවා එතරම් ශක්නදිද මේවා තන ලතියනවා නමුත් වර්තමානය ගත්තර පස්ස ඇතරම් බොහොම නද ගඩොල් බහොම ප්‍රමාණයෙන් කොඩා තත්යක්කම අපට තක්නට ලැබෙන අර තරම් ශක්තිමත් භවත් ටිකක් අඩයි ඉතිං මේ විදි අපි ගඩොල් පිළිබඳවත් කතා කලා ඒවාගේ අපේ හිට පස්සේ බොහොමෝදින් සාකච්ඡා කළ මේ උළු කාර්මාන්තය පිළිබඳවත් උළු නිෂ්පාදන සිද්ධවීම පිළිබඳවත් නේද විශේෂෙන්ම වහල සෙවිලි කිරීම සඳහා වහල සඳහා විදධ ගොඩ නැගවල අපිකි වාආරාමවල නේදේවාගේ මනෙකුත්ම නිර්මාණය වන බොහ ගොඩ නැගලි වල ප්‍රාජමාලිගවල මේක කියනවද දැවයින් ගලින් සරස් කල් ඊට පසම උලිෝදාගෙන මෙම සෙවිලි කල් තියෙන. තිං උලු කියලා කියනෙත් මේත් අපි විශෂයම ක්‍රියාවලිය සාකච්ඡා කළ වංවෙන් වශයෙන් කොහොමදම උලු නිර්මාණයකිරීමේද නේදේ හැඩය ගැනීම ඉන්ඳලා මුලින් මටි අරගෙන සුත්ස මැටිවාර්ග තෝරාගෙනක පදම් කිරීම ඉඳදල අවසානයම පිලිසීම දක්වා ක්‍රියාවල කොමද සිද්ධ වෙන්නේ කියලා බොහොම හොඳින් අපි මේ වැදි සාකච්ඡා කල තියෙන්. තින්දුවපුතේ දැංග බලන තාක්ෂණය කලා ඒවට පස්සේ මේ එක් ක්ෂේත්‍ර අපි ක්ෂේෂත්‍රයන් ය දව කොටස් විදිිරගත්කට පසේ මැටි එතනින් හඩයාට පසේ ගඩොල කර්මාන්තය උළු ඒවත් එක්කම දියුණුුණු දේවල් එනම් මේම ගත් කර පසබිට පේනවා අපේ පැරැන්නන්ගේ තාක්ෂණය හරිම විස්මතායි කියලා නද ඉතිං මේ දෑනුම දැංදුවල පතාලට ගඩොලක් දැක්කට පස්සේ නැතම උළු කැබැල්ලක් දැක්කට පස්සේ ැකෙන් කනලද නිර්මාණයක් දැක්කට පස් අරය එකේ පේර දේවිතරක් නෙවෙයි දලපොතාලට හිතන්න පුළුව තිහාසේ පිබඳවත්නේද කොච්චර දුරට මේක දිවයනවාද කියලා ඒ පිළිබඳව අවබෝධයක් ගන්න පොළුව. එනන්දේපොතේ මේකොට තුලින් හොඳ බෝධය දැන්දුවලපතාට ඇලැ ිල තියෙන්න්නේ මේක ශේෂ්‍රයන් මේ කියයන්නාව තාක්ෂණය විශෂම මැටි තාක්ෂණය ක ොහොමද මේ විදිහට ඉදිරියට ආාව කියලා එහෙන ඒ දැනුමත් එක්කම ේ පැරන්න්නන්ගේ තාක්ෂණය මෙතනින් ඉවරව නෙනැහැ. තවත් විධ පැතිකඩයන් කැෙහි මේ තාක්ෂණය දිවයන. තිං අපි ඊළඟ කොටසිංක් බලමු තවත් කොහොමදමි පැරැන්නන්ගේ තාක්ෂණය ඉදිරිට ගියේ සහ තව මොන මොනක් ශේෂත්‍ර කරෙහිද මේක බලපැෑවෙ කියලා.